Chansa Veva, Sutiveva, Swamin Mohanse Yahapat, Amen. Itamat Tadrin Gaurven, Nobo Piligana Navatavata, Swamin Mohanse Tulata, Unuansegi Namaskar Kale, Unuansegi Vachane, Asimat, Unuansegi Muna Sevimat, Obasaba Givela Inno, Tigantar Jalios, Sapiteka Saba, given a hammer genectum, a hammer Paulakama, Samajike, Eva Gima Peter Atavalvali, Napit Samakasam Bandavana, Silu Denata, Swamin Mohanse Tula. ආශිර්වාදය ප්‍රකාශ කරන මෙම ස්ථානයේ කීප දෙනෙක් ඉන්නවා ස්වාමින් වහන්සේ අප සමග යමෙන් හලෙලූයා ස්වාමින් වහන්සේ ජීවමානයි උන්වහන්සේ ජීවමාන බව සාක්ෂි දරන්න තමයි උන්වහන්සේ අපිව කැඳවලා තියෙන්නේ හලෙලූයා අපේ ජීවමාන සාක්ෂිය නම් ਸਰබ බලධාරී දෙවියන් වහන්සේ ජීවමාන බව සැබෑසෙම උන්වහන්සේ අප තුල වාසය කරන නිසා අපිව දකින්නගෙන ස්වාමින් වහන්සේගේ ස්වරූපය දකින්න පිණිස ඒ කියන්නේ අපි උන්වහන්සේ ජීවමාන බැවින් අපි ජීවමානයි උන්වහන්සේ ජීවමාන නැත්තම් අපිට අපේ අපිට ජීවනයක් නැහැ අපිට අත්පත් කරගන්න පුළුවන් මරණය ඔබට තේරෙන්න ඇති මම මොකද්ද කියන්නේ කියලා උන්වහන්සේ ජීවමාන බව සැබෑසෙම අපිත් අද ජීවත් වෙනවා Manche Merlati Bat. Nasaki Vachinekino, Api Unuhanse Samaga Jiva to a Senega. Hallelujah. Ekenisame Senega, Unuhanse to then Namaskara Grania. Mambishwa second of Inestani Unuhanse Gabi Muke Unuhanse Purone. Ekenisame Villa Piham again at Mapedinet Pasagin Avanka Hadavatin Kuda, Vedimahal, Taruna Tarunian, Bala Mahalu, Silu Denata Mangitama Tadrin. මේ වෙලාවේ ආරාධනා කරනවා අපි එකතු වෙමු ඉන්න ස්ථානයේ සිට අපි එකතු වෙමු මේ වෙලාවේ උන්වහන්සේ ජීවමාන නිසා අපි එකතු වෙනවා ඒක තමයි එකම හේතුව උන්වහන්සේ ජීවමාන නිසා උන්වහන්සේ ජීවතුන් අතර ඉන්න නිසා අපි උන්වහන්සේ නමස්කාර කරනවා නොදක විශ්වාස කරන සෙනගක් ආශිර්වාදලත් සෙනගක් හලෙලූයා හලෙලූයා ඒක තමයි කිතුණු වාගේ තියෙන විශේෂත්වය ඇදහිල්ලේ ගමනක් ඇදහිල්ලේ ගමනක් ඔබ විශේෂ කෙනෙක් මක්නිසාද ඔබ නොදැක විශ්වාස කරනවා මෙනේ කරන්න ඔබ ඇයි ඔය ස්ථානේ ඉන්නේ Why are you a son? Mokata do out an inni. Unwahanse varasabala danagatanisa. How do we know deka? Api dekapuneti devigenek. Api atulante api vishwasakala namaskarakan. Mikatadin alagan. Tava igan we maktino vidyat makigan we makwanduragan tavatigan in ones. Mana va parinami again of baki ahalatino. Eka vishwasakarna gena tamai. දකින්නකන් ඉන්න විශ්වාස කරන්න. මොකද ඒ වඳුරු ගතිය තියෙනවා. එහෙම හිතනකොට අපිට ඒක අපි අත්පත් කරගන්නවා. ඇයි වඳුරා කියන සතා අඹ ගෙඩියක් අරගෙන කපාට කටේ ඔබා ගන්නෑ. ඒක ස්පර්ශ කළ ඉඹල වටපිට බලන ඒක කරකෝල බලන තමයි ඒක කන්න පටන් ගන්න. මොකද යාට ෂුවර් නෑ අඹ ගෙඩියක් කියලා. මේ වඳුරාව හොඳ ස්ටඩි කරපුවාම උඹලට දැනගන්න පුළුවන් ඒක. මේක තමයි වඳුරු ගතිය. මගේ ආදරණීය සහෝදරය සහෝදරි අපි ස්වාමින් වහන්සේ තුල ඉපදුනාම ඒ ලිදරව් අපි වෙතට එනවා අපි දෙවියන් වහන්සේගේ දරුවෝ කියලා උන්වහන්සේගේ වචනේ කියනවා අපි ඉහලින් හලෙලූයා දේව ස්වරූපයට අපි වෙනස් වුණාට පස්සේ සැබවින් අපි වෙනස් ඒක තමයි කියන්නේ උන්වහන්සේගේ ස්වරූපයට ඔයාවයි මාවයි මැව්ව අපිට වානර ස්වරූපයක් නැහැ. උන්වහන්සේ වුව වෙනම වැව්වා. මතක් කරගන්න මම ඔයාලට මේ කියන්නේ ඔයාගේ වටිනකම ඔයාට මම මතක් කරලා දෙන්න. ඇයි දන්නවද? ඔයා නමස්කාර කරන්නේ ඔයාව මැව්ව දෙවියන් වහන්සේට. අරුතක් ඇතුව නමස්කාර කරනවා අපි. හ්ම්? අරුතක් ඇතුව. නිකන් මතු පිටින් පුරුද්දට නිකං සහභාගී වීමක් නෙමෙයි අපේ හදවත ගැඹුරෙන් අපි මතක් කරගන්න ස්වාමින් වහන්සේ උන්වහන්සේගේ ස්වරූපයට ඔයාවයි මාවයි මැව්වේ
අපි දකින්නකන් ඉන්නේ විශ්වාස කරන්න මේක තමයි කිතුණුවගේ විශේෂත්වය ඇදහිල්ලේ ගමනක් ඇයි දෙවියන් වහන්සේ අපිට ඇස් දෙකට පේන්නේ යේසුස් වහන්සේ අපිට ඇස් දෙකට පේන්නේ නමුත් අපි ප්‍රකාශ කරනවා උන්වහන්සේ ජීවමානයි කියලා ඉතින් බාධාවන් දෙස බලන්න එපා එතකොට ආ පසුබට වෙනවා හරි ඒක නිසා මේ වෙලාවේ සියල්ල අමතක කරලා ස්වාමින් වහන්සේට නමස්කාර කරන්න උන්වහන්සේගේ මුහුණ සොයන්න සැබෑ කමෙන් ආත්මෙන් උන්වහන්සේගේ මුහුණ සොයලා ආත්මෙන් උන්වහන්සේව සම්මුඛ වෙන්න අපි එක්සිට් වෙනකොට මෙම ස්ථානයේ ඉන්න සහෝදර සහෝදරියන් ඒ වගේම අන්තර්ජාලය අපිත් එක්ක සහභාගී වෙන හැම පවුලක්ම කුඩා වැඩිමහල් හැම කෙනෙක්ම මම ඔබට ඉතාමත් ආදරෙන් කියන්නේ වැඩි හරියක් ඔබ අපිව අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වෙන්නේ අපිත් එක්ක අනේ මගේ ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය දෙවිඳුන්ට උන්වහන්සේගේ අයිති තැන අපි දෙමු හලෙලූයා Hallelujah. Eka unwahansage urumaya. Oba unwahansage urumaya. Hallelujah. Ithing api unwahanse idiriya yatath wemu me welawae. Swamin wahansage swaroopen mawanalada senagak. Nodaka vishwasa karminne devindunta perala namaskarya osawanawa me welawae. Hallelujah. 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 Namaskara karanakota e adipatti athuwe darukama palandagena e swamin wahanseta mullu hadawathin namaskara karana. Hallelujah. Amen. අපි අලුත් ගීතිකාවක් පරණ ගීතිකාවක් ඔබට අලුත් වෙන්න පුළුවන් අපි ගායනා කරන්න යනවා. මේ වචනවල රැඳෙන්න සමහර තැන්වලදී මේක හරි raw ඒ කියන්නේ ටිකක් සැරපරුසයි. මම නෙමෙයි කියන්නේ උන්වහන්සේගේ වචනයෙන් රැගෙන හදපු ගීතිකාවක්. ඒක නිසා උන්වහන්සේ ජීවමාන බව සැබෑසේම ඒක වාගේ තුල එළිදැක් වෙන පිණිස මුළු ආත්මෙන් ගායනා කරන්න. මේ එක ස්ථානයක මෙතන කියනවා ඔබ කියන තැන ඔයා මා කියලා දාගන්න. මොකද ඒක තමාට අදාළ කරගන්න. හරි? අපි දෙපාරක් විතර ගායනා කරමු. මොකද ස්වාමින් වහන්සේ යම් කිසි දෙයක් වට කතා කරමින් අද කරන්න යන වගේ ජීවිතේ. ඉතින් මුළු ආත්මෙන් নমස්කාර කරමින් අපි උන්වහන්සේ තුල රැඳෙමු. හලෙලූයා. নমස්කාර වේවා. ප්‍රශංසා වේවා ස්වාමිනි. මහිමය වේවා. ආමෙන්. හලෙලූයා. යේසුස් ජීවමානයි මාගේ යේසුස් ජීවමානයි එතු මඳුරේ බාලබිඳලයි එතු මඳුරේ බාලබිඳලයි යේසුස් ජීවමානයි මාගේ යේසුස් ජීවමානයි එතු මඳුරේ බාලබිඳලයි එතු මඳුරේ බාලබිඳලයි බාධා දෙස ඔබ බලනවා නම් ඔබ පසුබට වේවි දෙවිඳුන් පමනක් සොයනවා නම් එතුමගේ අත්නාරි දෙව් වචනය ඔබගේ ජීවනයයි හරි මාවත පෙන්වා දෙයි මම නිතරම අවදිව සිටියොත් සතුරා පරාද වෙයි ඔබ කීකරු වී සිටියොත් ජයනියතයි සැමදා ඔබ යටහත් වී සිටියොත් ජයගනි සැමදා යේසුස් ජීවමානයි මාගේ යේසුස් හඬනගා ජීවමානයි එතු මඳුරේ බලබිඳලයි එතු මඳුරේ බලබිඳලයි යේසුස් ජීවමානයි මාගේ යේසුස් ජීවමානයි එතු මඳුරේ බලබිඳලයි එතු මඳුරේ බලබිඳලයි බාධා බාධා දෙස මම බලනවා නම් මම පසුබට වේවි දෙවිඳුන් පමනක් සොයනවා නම් එතුමගේ අත්නාරි දෙව් වචනය මාගේ ජීවනයයි හරි මාවත පෙන්වා දෙයි මම නිතරම අවදිව සිටියොත් සතුරා පරාද වේ මම කීකරු වී සිටියොත් ජයනියතයි සැමදා මම යටහත් වී සිටියොත් ජයගනි සැමදා යේසුස් ජීවමානයි මාගේ යේසුස්
ජීවමානයි එතු මදුරේ බලබිඳලයි එතු මදුරේ බලබිඳලයි යේසුස් ජීවමානයි මාගේ යේසුස් ජීවමානයි එතු මදුරේ බලබිඳලයි එතු මදුරේ බලබිඳලයි හොර රහසේ එතු මෙලොවට එයි හොර නෑනාද ඇසෙයි කරුණාවේ කාලේ අවසන් වෙයි එතු සබාව ඔසව ගනි කෙතරම් හඬමින් මොර ගැසුවත් එතු මගේ අත නොහරයි පාපය තුල තව සිටිනවා නම් මට නිරය සදා හිමි වේ කියලා ඔයාට මම ඇදහිල්ලෙන් සිටියොත් ජයනිය තයි සෑමදා මම ඉවසිල්ලෙන් සිටියොත් ජයගනි සෑමදා යේසුස් ජීවමානයි මාගේ යේසුස් ජීවමානයි එතු මදුරේ බලබිඳලයි එතු මදුරේ බලබිඳලයි හොර රහසේ එතු මෙලොවට එයි හොර නෑනාද ඇසෙයි කරුණාවේ කාලේ අවසන් වෙයි එතු සබාව ඔසව ගනි කෙතරම් හඬමින් හොර ගැසුවත් එතු මගේ හඬ නොආසයි පාපය තුල තව සිටිනවා නම් මට නිරය සදා හිමි වෙයි මම ඇදහිල්ලෙන් සිටියොත් අවංක වී ජයනිය තයි සෑමදා මම ඉවසිල්ලෙන් සිටියොත් ජයගනි සෑමදා යේසුස් ජීවමානයි මාගේ යේසුස් ජීවමානයි එතු අඳුරේ බලබිඳලයි එතු මඳුරේ බලබිඳලයි යේසුස් ජීවමානයි මාගේ යේසුස් ජීවමානයි එතු මඳුරේ බලබිඳලයි එතු මඳුරේ බලබිඳලයි හල්ලෙලූයා ස්වාමිනී හල්ලෙලූයා ඔබ කී කරුවි සිටියොත් ජයනිය තයි සෑමදා ඔබ යටහත් වී සිටියොත් ජයගනි සෑමදා ඔබ අවංක වී සිටියොත් ජයනිය තයි සෑමදා ඔබ ඉවසිල්ලෙන් සිටියොත් ජයගනි සෑමදා Hallelujah ජීවමානයි මාගේ යේසුස් ජීවමානයි එතු මඳුරේ බලබිඳලයි එතු මඳුරේ බලබිඳලයි යේසුස් ජීවමානයි මාගේ යේසුස් ජීවමානයි එතු මඳුරේ බලබිඳලයි එතු මඳුරේ බලබිඳලයි යේසුස් ජීවමානයි හල්ලෙලූයා 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 කන්ඩිෂන්ස් ඇප්ලයි කොන්දේසි සහිතයි ආමෙන් හල්ලෙලූයා මක්නිසාද උන්වහන්සේ ධර්මිෂ්ඨයි ඔබ උන්වහන්සේ ශුද්ධයි ඒක නිසා කොන්දේසි සහිතයි ආමෙන් ඒක තමයි අපිට කරුණාවේ කාලයේදී දීලා තියෙන්නේ මේ ගීතිකාවේ කියලා තියෙනවා හොර රහසේ උන්වහන්සේනවා අපි දන්න දේවල් මේවා මම මතක් කරන්න හරි කරුණාවේ කාලය අවසන් වෙනවා හරි උන්වහන්සේ සබාව ගෙනියනවා කොච්චර මොර ගසමින් සිටියත් උන්වහන්සේ තුල සිටියේ නැත්නම් ඒක තමයි කරන්න වෙන්නේ උන්වහන්සේ අතාරිනවා රෝ අමු අමුයි සමාවෙන්න නමුත් මතක් කරන්නම් ඔබට බලාපොරොත්තුවක් තියෙනවා අපි මේ නමස්කාර කරන්නේ ප්‍රේමෙන් පිරුණු හදවතක් ඇති දෙවියන් වහන්සේ. ඒක නිසා යෝගේ මගේ හුස්ම ටික තියලා තියෙනවා. හැරෙන්න. ආමෙන්. හැරෙන්න. හැරෙන්න. ස්වාමින් වහන්සේ යහපත් බව රස බලා දැනගන්න. හලෙලූයා. උන්වහන්සේ ජීවමාන බව අත්දකින්න සාක්ෂිකාරක වෙන්න. नमस्कार जीवित गत करन्न
උන්වහන්සේගේ අභිමුඛයේ රැඳෙන පිණිස උන්වහන්සේට වැඩ වසන්න පුළුවන් ස්ථානයක් අපේ හදවත් තුළ ඇති කරගන්න. ස්වාමින් වහන්සේ යහපත් ආමෙන්. හලෙලූයා. පොඩි සිතුවිල්ලක් ස්වාමින් වහන්සේ මගේ වචනේ උන්වහන්සේගේ වචනේ මට දීලා සිතුවිල්ලක් මට ඔබත් කිව්වා. අපි දන්නවා මැවිල්ලේදී ආදම්ගේ අකීකරුකම නිසා සාතන්ට වැඩ සිටින ස්ථානයක් බවට පත් වුණා. මනුෂ්‍ය ශරීරය ඊට පස්සේ මනුෂ්‍ය සංහතිය මුළු මනුෂ්‍ය වර්ගයාම සාතන්ට යම්කිසි ඉඩක් දීලා සාතන් උත් මෙන්න වැඩ සිටිනවා සමහර ශරීරවල. උන්වහන්සේ පුදුම විදියට උත්සාහ කරනවා අත්පත් කරගන්න. මොකද්ද? ප්‍රේමය දක්වලා උන්වහන්සේගේ එකජාතක පුත්‍රයා වේවලා ප්‍රේමය දක්වලා උන්වහන්සේ කුරුසේ පූජා වෙලා කරන්න පුළුවන් උපරිම පූජාව උපරිම ඒ වේදනාවන් ගාවිනාවන් විඳලා උන්වහන්සේ අපිට ආරාධනා කරා. ඒත් සාතන්ට අපේ ජීවිතේ ආධිපත්‍ය දියලා තියෙන අවස්ථාවල් තියෙන්න පුළුවන්. ඔබට පේ නැති වුණාට ඒක තියෙන්න පුළුවන්. ඒක තමයි ස්වාමීන් වහන්සේගේ වචන කියන්නේ සියල්ලම පවුකට උන්වහන්සේගේ මහිමෙන් හීන වෙලා තියෙනවා කියලා. නමුත් උන්වහන්සේ හොයනවා. උන්වහන්සේ හොයන උන්වහන්සේට වැඩ සිටින්න උන්වහන්සේට ආදරය කරන හදවත් උන්වහන්සේ හොයාගෙන තියෙනවා. නමුත් උන්වහන්සේ සෑහීමකට පත් වෙන්නේ නැහැ. මොකද උන්වහන්සේ කියනවා එක්කෙනෙක්වත් විනාශ වෙනවට උන්වහන්සේ කැමති නැහැ. උන්වහන්සේ කැමති සීලු දෙනාම මේ මක්සද උන්වහන්සේගේ ස්වරූපයට මවපු මිනිස් සංහතිය මේ සීලු දෙනාම උන්වහන්සේව පිළිගන්නවට උන්වහන්සේ කැමති. ඒක නිසා මේ අනුග්‍රහයේ කාලය තුල උන්වහන්සේ ජීවමාන බව අත්දකින්න අපි ඉදිරියට ගමන් කරනවා. උන්වහන්සේගේ ප්‍රේමය අත්දකින්න අපි ඉදිරියට ගමන් කරනවා. උන්වහන්සේ හොයනවායි හදවත උන්වහන්සේට ලැබුම් ගන්න නිවසක් උන්වහන්සේ හොයනවා යාගේ ඔයා තුල. ඒක නිසා මේ වෙලාවේ අපේ සිත අලුත් කරගනිමු. අපේ සිත අපි උන්වහන්සේට අපේ සීමාවල් අපේ හදවතේ සීමාවල් පළල් කරමු. උන්වහන්සේට පළල් කරනකොට ඔබ නොදනුවත් හෝ දැනුවත්ම සාතන්ට දීලා තියෙන ඉඩ අඩුවීගෙන යනවා. ඒක ශූන්‍ය වෙලා නැති වෙලා උන්වහන්සේ සම්පූර්ණ වගේ ජීවිතයක් තුළ ඔබ තුළ ක්‍රියා කරන කාලය ලඟ වෙන්න යනවා. පටන් ගන්න. පෞතුමා කොරින්තිය සභාවට එම්බා කොරින්ති වරුනි අපේ මුඛය නුඹලාට කතා කරන පිණිස ඇරී තිබේ. අපේ සිත විශාල වී තිබේ. නුඹලා සිර වී සිටින්නේ අප තුල නොවේ නුඹලාගේම සිත් තුල නුඹලා සිර වී සිටිහුය. එබැවින් එම ආකාර ප්‍රතිඵලයක් පිණිස නුඹලා සිතින් විශාල වෙන්න දරුවන්ට මෙන් මෙසේ කියමි. පෞතුමා කියනවා මෙතන මේ අපේ සිත විශාල වී තිබේ. ඒ ස්වරූපෙට ගොඩ නැගෙමින් ඒ ආදර්ශය පෞතුමා අපිට දෙනවා. නුඹලාගේ සිතත් විශාල කරගන්න උන්වහන්සේට අභිමුඛේ ඔබ විඳින පිණිස උන්වහන්සේ තුල උන්වහන්සේට වැඩ සිටින ස්ථානයක් වගේ හදවත තුල ඇති කරගන්න. උන්වහන්සේට ක්‍රියා කරන්න ඉඩ දෙන්න. උන්වහන්සේට ක්‍රියා කරන්න ඉඩ දෙන්න. ඔබ ඇස් දෙක වහගෙන විමසන්න මේ වෙලාවේ. ඔබ ඉඩ දුන්නත් ඒ හදවත එලෙස ඒ උන්වහන්සේට වැඩ සිටිය හැකි ඒ සුදුසු ස්ථානය බවට පත් කිරීම ශුද්ධාත්මයන් වහන්සේට අයිති කාරණාවක්. ඒක තමයි අපි කියන්නේ ආත්මයන් වහන්සේට ඉඩ දෙන්න කියලා. ආත්මයන් වහන්සේට ඉඩ දෙන්න. අපි යන් එපිසපොතේ දෙවෙනි පරිච්ඡේදයේ 19 වෙනි පදයේ ඉඳන් කියනවා ඒ නිසා නුඹලා තවත් විදේශියෝව ආගන්තුකයෝවත් නොව ශුද්ධවන්තයන් සමග එකනුවර වැසියෝව දෙවියන් වහන්සේගේ පවුලේ අයවල්ව සිටින්නහුය. නුඹලා ප්‍රේරිතයන්ගෙන් ප්‍රොපේතවරන්ගෙන් ගෙත් අත්තිවාරම පිට ඉදිකරනු ලැබූ සිටින්නහුය.
ක්‍රිස්තුස් යේසුස් වහන්සේ එහි කොණේ ප්‍රධාන ගලව සිටනසේක. මේ ගොඩනැගිල්ලක් ගැන නෙමෙයි කතා කරන්නේ, ආත්මෙන් විමසන්න. උන්වහන්සේ තුල මුළු ගොඩනැගිල්ල හොඳ හැටියට එකතු කරන ලදුව ස්වාමින් වහන්සේ තුල සුද්ධ වූ මාලිගාවක් සෑදීගෙන යන්නේ. ආමෙන්. හලෙලූයා. උන්වහන්සේ තුල නුඹලා ආත්මයන් වහන්සේ කරණ කොටගෙන දෙවියන් වහන්සේගේ වාසය පිණිස එකට ගොඩනගන ලද්දහුය. ආමෙන්. හලෙලූයා. 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 ඔගේ අතුලාන්තේ වෙනස් වීම, ඔගේ අතුලාන්ත පරිවර්තනය. පවුල් තුමා කියනවා ඔයාව ගොඩනගනවා ස්වාමින් වහන්සේ. ඒක කරන්න ආත්මයන් වහන්සේට ඉඩ දෙන්න. උන්වහන්සේ උන්වහන්සේ පුදුම දෙයක් වගේ ජීවිතේ කරන්න අන්ලොක් කරන්න මේ වෙලාවේ. මේ විශේෂයෙන් මේ පදයට වගේ හිත යොමු කරන්න මම නැවතත් කියවන්නම්. ස්වාමින් වහන්සේ තුල සුද්ධ වූ මාලිගාවක්ව සෑදීගෙන යන්නේය. උන්වහන්සේ නුඹ තුල ආත්මයන් වහන්සේ කරණ කොටගෙන දෙවියන් වහන්සේ වාසය කරන පිණිස එකට ගොඩ නගන ලද්දෝ. ආමෙන්. හලෙලූයා. 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 ආත්මයන් වහන්සේ පැමිණි කල උන්වහන්සේ ඔයයි. උන්වහන්සේ ඔයා තුල, ඔයා උන්වහන්සේ තුල එකට ඒකත්වයකින් ගොඩ නගන ලද. ආමෙන්. හලෙලූයා. උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ මේක. ඒක නිසා මේ වෙලාවේ අපි ස්වාමින් වහන්සේට ආඥා කරන්න වාගේ අපි මේ ආඥාවෙන් මේ ගීතිකාව කියමු. ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය, උන්වහන්සේගේ අභිමුඛයේ උන්වහන්සේට කියන්න නිදහස් කරන්න කියලා. ඔව්, බාධාවන් තියෙනවා. ඔබ ජල මැද යනකොට, ගිනි මැද යනකොට උන්වහන්සේ ඔබ සමග ඉන්නවා. හලෙලූයා. දැනටමත් මේ අභිමුඛය ඔබ අත්දැකලා තියෙනවා ජීවිතේ. සිත අලුත් කරගනිමින්, සිත විශාල කරගන්න, සීමාවන් පළල් කරගන්න උන්වහන්සේට තව තව ඔයා තුල එලිදරව් වෙලා ඔයාගේ ජීවිතේ තව තව උන්වහන්සේ වෙත ලං කරන පිණිස. Hallelujah. Hallelujah ස්වාමිනි. ඕ මහිමය වේවාද විපියාණනි. ඔබගේ අභිමුඛයේ මා බලවන්තයි දෙවිනේ. ඔබගේ අභිමුඛයේ සමිඳේවා යේසුනේ. ඔබගේ අභිමුඛයේ මා ප්‍රීතිය පිරිතිබේ. ඔබේ මුව සොයමින් ස්පර්ශය ලබමින් ඔබේ පාමුල වැටෙමින් ඔබගේ අභිමුඛයේ මා බලවන්තයි දෙවිදේ. ඔබගේ අභිමුඛයේ සමිඳේ මා යේසුනේ. ඔබගේ අභිමුඛයේ මා ප්‍රීතිය පිරිතිබේ. ඔබේ මුව සොයමින් ස්පර්ශය ලබමින් ඔබ පාමුල වැටෙමින් ඔබගේ අභිමුඛයේ යට නොවනා විලසේ රුදු ජල කඳකට මා කිසිකල් සමිදේ. පාතබමි පර්වත මත්තේ සැඟවෙමි ඔබ කුරුලේ. නොදැවෙන ලෙස ගින්නෙන් සැමදා දෙවිදේ. ඔබගේ අභිමුඛයේ ඔබගේ අභිමුඛයේ සමිඳේ මා යේසුනේ. ඔබගේ අභිමුඛයේ මා ප්‍රීතිය පිරිතිබේ. ඔබේ මුව සොයමින් ස්පර්ශය ලබමින්
ඔබේ පාමුල වැටෙමින් ඔබගේ අභිමුඛයේ වැසෙනිමි ඔබේ රුධිරෙන් හසු නොවන ලෙස නපුරක කිසි විලසේ සැඟවෙන් අම්මා ඔබ තුරුලේ පාපේ ගණ අඳුරෙන් වෙන්දීන් අම්මා සැමතල් දෙවිදේ ඔබගේ අභිමුඛයේ ඔබගේ අභිමුඛයේ මා බලවත්යි දෙවිදේ ඔබගේ අභිමුඛයේ සමිදේ මා යේසුනේ ඔබගේ අභිමුඛයේ මා ප්‍රීතිය පිරිතිවේ ඔබේ මුව සුයමින් ස්වාමී ස්පර්ශය ලබමින් ඔබ පාමුල වැටෙමින් ඔබගේ අභිමුඛයේ ඔබගේ අභිමුඛයේ ඔබගේ අභිමුඛයේ ඔබගේ අභිමුඛයේ රැඳෙනවා ස්වාමිනි ඔබ වහන්සේගේ ප්‍රේමණීය ස්පර්ශය ලබමින් ස්වාමිනි දෙවිපියාණනි බාධාවන් පහව යනවා ස්වාමිනි මෙන්න ඔබට ඉඩ දෙනවා දෙවිපියාණනි සුදාත්මිනි ඔබ වහන්සේ ඇතුළාන්තයට වැඩම කරන්න වඩින්න ස්වාමිනි සම්පූර්ණ ඔබ වහන්සේ අත්පත් කරගන්න ඔබ වහන්සේගේ අභිමුඛයේ රැඳෙන පිණිස වැදමින් පවතින පිණිස පවතිමින් ධර්මිෂ්ඨකමේ මාර්ගයේ ඉදිරියට ගමන් කරන පිණිස බාධාවන් අභිවවා ඔබ වහන්සේව ප්‍රසන්න කරන පිණිස ඔබ වහන්සේගේ අභිමුඛය අපි තුල වැඩි කරන්න ස්වාමිනේ හalleluya hallelujah කීකරු දරුවන් බවට පත්වෙමු උන්වහන්සේ යටහත් යටහත් සිටෙන් අපි අපේ හදවත් උන්වහන්සේට විරුද්ධ කරලා අපේ දෑතොසල කියමු ස්වාමීනි පෞතුමා කිනවා කුඩා දරුවන්ට මෙන් උඹට කියමි ඉඩ දෙන්න උන්වහන්සේට අත්පත් කරගන්න ඔයාගේ හදවත ඔයාගේ ජීවිතය නමස්කාරයෙන් උන්වහන්සේ විතර ලං වෙලා කියන්න ස්වාමීනි මට අලුත් සිතක් ඔබ වහන්සේ තුල දෙන්න දාවිත් රජතුමා කියනවා පවිත්‍ර සිතක් මට දෙන්න ස්ථිර ආත්මයක් දෙන්න ස්වාමී වහන්සේගේ ආත්මය විතරක් මගෙන් අයින් කරන්න එපා ස්වාමී මට ඒක රැඳෙන්න ඒ තුල රැඳෙන්න ඕනේ ස්වාමී ඔබ වහන්සේගේ අභිමුඛය මට රැඳෙන්න ඕනේ ස්වාමී ඒ සිත අපි තුල ඇති කරගනිමු මේ වෙලාවට කියන හදවත ඉරාගෙන ස්වාමීන් වහන්සේ බුදැතොසල ස්වාමීන් වහන්සේට නමස්කාරය හදවත දෙන්න උන්වහන්සේ හalleluya වදන්නවද ඒ ආකල්පෙන් උන්වහන්සේගේ අභිමුඛයට එනකොට සුදුදීමේ හදවතින් යටහත් සිතකින් උන්වහන්සේගේ අභිමුඛයට එනකොට උන්වහන්සේ බලෙන් පූර්ණ ඔයාගේ ජීවිතයට අතුල් වෙන්නේ උන්වහන්සේ බලන්නේ හදවත හalleluya තේජසේ මහිමේ අපි සිහි කරමු මේ වෙලාව උන්වහන්සේ ඉඩ දීලා උන්වහන්සේ ගේ අභිමුඛේ රැඳෙමින්
अभिमुखे सिट उन्वहांसे के सिंहासने दिस्ता पे आत्मियों सुमुमे विला हालेलुया ඔබ වැඩ හිඳින්නේ සමිනේ උස් වූ උසස් වූ සියසුනේ ඔබේ අභිමුව පිරියයි තේජසින් බල මහිමෙන් දෙව් දූතයන් මොරගසයි නම දිමින් හඬ නැගයි ශුද්ධයි ශුද්ධයි සේනාවල දෙවිඳුන් ශුද්ධයි ශුද්ධයි අතිශුද්ධයි ඔබ වැඩ හිඳින්නේ සමිඳේ උස් වූ උසස් වූ සිහසුනේ ඔබේ අභිමුව පිරියයි තේජසින් බල මහිමෙන් දෙව් දූතයන් මොරගසයි නම දිමින් හඬ නගයි ශුද්ධයි ශුද්ධයි සේනාවල දෙවිඳුන් ශුද්ධයි ශුද්ධයි අතිශුද්ධයි ඔබ තේජසින් මුළු පොළවම පිරී තිබේ ශුද්ධයි ශුද්ධයි සේනාවල දෙවිඳුන් ශුද්ධයි ශුද්ධයි අතිශුද්ධයි ඔබ තේජසින් මුළු පොළවම පිරී තිබේ ශුද්ධයි ශුද්ධයි සේනාවල දෙවිඳුන් ශුද්ධයි ශුද්ධයි අතිශුද්ධයි නම දිමි දන නම ඔබ අභිමුවේ ශුද්ධය ශුද්ධය සේනාවල දෙවිඳුන් ශුද්ධය ශුද්ධය අතිශුද්ධය නමස්කාර කරමු සමාව ශුද්ධය ශුද්ධය සේනාවල දෙවිඳුන් ශුද්ධය ශුද්ධය අතිශුද්ධය දිමි දන නම ඔබ අභිමුවේ ශුද්ධය ශුද්ධය සේනාවල දෙවිඳුන් ශුද්ධය ශුද්ධය අතිශුද්ධය ශුද්ධය ශුද්ධය සේනාවල දෙවිඳුන් ශුද්ධය ශුද්ධය අතිශුද්ධය අප ඉන්න ස්ථානයේ අපේ දෑත සොමු ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේට දෙන්න මුළු හදවතින් ඔබ ඉන්න ස්ථානයේ ඔබ එන්න එළියට එන්න ආත්මෙන් එන්න එළියට උන්වහන්සේ ඉදිරියේ යටහත් කමේ සංකේතයක් ලෙස අපේ දෑත සොමින් හදවත් ඉවර කරගමු මේ වෙලාවේ හැමද හදවත් ඉවර කරගනිමු මේ වෙලාවේ උන්වහන්සේට කියන ස්වාමිනී ඔබ වහන්සේ ශුද්ධ බැවින් ස්වාමිනී ඔබ වහන්සේට ස්තුති කරනවා ඔබ වහන්සේ ශුද්ධ බැවින් අපේ ශුද්ධකමට කැඳවලා තියෙන නිසා ස්තුති කරනවා පාපේ වහල්කම් වලින් අපේ බුදෝලා ස්වාමින් වහන්සේ උස්සු පර්වත සෙවණේ තබා දිවෙන නිසා ස්තුති පර්වත මත තබා දිවෙන නිසා ස්තුති ගැඹුරු මඩ වලෙන් ඔබ වහන්සේ ඉදිරියට ගෙන ආවේ ස්වාමිනී ඔබ වහන්සේ ශුද්ධ නිසා අපේ ශුද්ධකමට කැඳවපු නිසා ස්වාමිනී ඔබ වහන්සේට දාත සොමින් ස්වාමිනී ඔබ වහන්සේ යුතු ගෞරව ප්‍රශංසාව මහිමය ඔබ වහන්සේට පමණක් ඔසවනවා දෙවි පියාණනි ඕ හැලෙලූයා
නමස්කාර වේවා ඕ ගෞරව වේවා ඔබ තේජසින් මුළු පොළවම පිරිති වේ ශුද්ධය ශුද්ධය සේනාවල දෙවිඳුන් ශුද්ධය ශුද්ධය අතිශුද්ධය ඔබ ආලේපෙන් මගේ හදවත පිරිති වේ ශුද්ධය ශුද්ධය සේනාවල දෙවිඳුන් ශුද්ධය අතිශුද්ධය ඔබ ඉන්න ස්ථානයේ නමස්කාර කරන්න ස්වාමීන් වහන්සේට ඒ නිවසවල වල සිටිනා වූ ලෝකයේ එක් රටවල් වලින් අපිත් එක්ක සම්බන්ධ වන හැම පවුලක්ම අපි මේ වෙලාවේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඒ අලංකාර පවුල තුල අපි එක්සිට් වෙනවා ස්වාමීන් වහන්සේගේ නාමයෙන් උසෝන පිණිස ඒ සුද්ධ කම අලංකාර නාමය දෙන්න ඔබගේ හිත දෙන්න ඔබගේ හදවත උන්වහන්සේට කියන ස්වාමීනි නමස්කාරයේ හදවතක් දෙන්න ඔබ වහන්සේ ප්‍රසන්න කරන සිතක් දෙන්න යතහත් කම දෙන්න ඔබ වහන්සේගේ සුද්ධ පාද පාමුල රැඳෙන පිණිස නමස්කාර කරන්න ඒ අභිමුඛයේ උන්වහන්සේ ඉදිරියේ නිදහස් වෙන්න උන්වහන්සේගේ ජීවිතේ මේ මේ කාලේදී අලුත් දෙයක් කරමින් පවතිනවා උන්වහන්සේව සොයන්න නමස්කාරයෙන් සොයන්න උන්වහන්සේට ක්‍රියා කරන්න ඉඩ දෙන්න කුඩා දරුවන් එකතු වෙලා දෙමව්පියන් සමග උන්වහන්සේගේ නාමය සවන් මේ වෙලාවේ හාලෙලූයා ඕ හාලෙලූයා මහිමය වේවා ස්වාමීනි නමස්කාර වේවා හාලෙලූයා ඒ නාමයට ප්‍රශංසා වේවා ස්වාමීනි ගෞරව වේවා දෙවිපියනි ශුද්ධ දෙවියන් වහන්සේගේ නාමය සවන් හාලෙලූයා ඔබ තේජසින් මුළු පොළවම පිරිති වේ ඔබ තේජසින් මගේ හදවත ඔබ තේජසින් මගේ හදවත පිරිති වේ ඔබ ආත්මෙන් මගේ හදවත ඔබ ආත්මයෙන් මගේ හදවත පිරිති වේ දැන් මම කියනවා ස්වාමිනේ ශුද්ධය ශුද්ධය සේනාවල දෙවිඳුන් ශුද්ධය ශුද්ධය අතිශුද්ධය ශුද්ධය ශුද්ධය සේනාවල දෙවිඳුන් ශුද්ධය ශුද්ධය අතිශුද්ධය නම දිමි ඔබ අභිමුවේ විශ්වාස කරන උන්වහන්සේ අප සමගයි ඔබ සමගයි ශුද්ධය ශුද්ධය සේනාවල දෙවිඳුන් ශුද්ධය ශුද්ධය අතිශුද්ධය ශුද්ධය ශුද්ධය හාලෙලූයා සේනාවල දෙවිඳුන් ශුද්ධය ශුද්ධය අතිශුද්ධය අපි නමස්කාර කරමු අපි එක දෙයක් කරමු මේ වෙලාවේ අපි එක්සිට් වෙමු සංකේතයක් ලෙස අපි ඔක්කොම ලස්සන අල්ලගමු මේ වෙලාවේ හාලෙලූයා උන්වහන්සේට ක්‍රියා කරන්න ඉඩ දෙන්න එකතු වෙන්න අපි උන්වහන්සේ සෙනග උන්වහන්සේගේ දරුවෝ එකතු වෙලා උන්වහන්සේගේ නාමය මොරගසමින් උන්වහන්සේට උන්වහන්සේගේ ප්‍රශංසාව ඔසවන වෙලාවේ හැම පවුලක්ම කුඩා වැඩිමහල් හැම කෙනෙක්ම එකමුතු වෙන්න කිකිරියෙක් ඒ පැටවුව ළඟට ගන්නවා වගේ පියා මව දරුවන් එකතු කර ගන්න ස්වාමීන් වහන්සේගේ නාමය ඔසවන පිණිස උන්වහන්සේ පවුලක් විදියට සමා පවුලක් විදියට උන්වහන්සේගේ දීර්ඝ ප්‍රශංසාව ඒ මහිමය දෙන්න හාලෙලූයා ඕ නමස්කාර වේවා අරබෂකෙලෙලෙලෙලෙලෙලෙ හාලෙලූයා පිළිගන්න ස්වාමී මහන්සේ නමමනායි ඒ නාමය උසසු නාමයයි ඕ ගෞරව වේවා ඔබ ආලේපෙන් මගේ හදවත පිරිති වේ එකතු වෙලා සබාව
Shudaya, Shudaya, Senavala Devidun, Shudaya, Shudaya, Ati Shudaya, Mahimaya Veva Swamine, Shudaya, Shudaya, Senavala Devidun, Shudaya, Shudaya, Ati Shudaya, Hallelujah. नमस्कार 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 ඒ පෙරහුරුවක් වශයෙන් අපේ নমස්කාරය මුළු ආත්මෙන් මුළු ශක්තියෙන් උන්වහන්සේගේ නාමය ඔසවමු මේ වෙලාවේ හalleluya halleluya halleluya උන්වහන්සේ ශුද්ධ බැවින් oh halleluya මහිමය වේවා ගෞරව වේවා ස්වාමී halleluya halleluya ඔබ තේජසින් मागे हादवत पीरी तिबे ओबे आले पेन मागे हादवत ओबे आले पेन मागे हादवत पीरी तिबे ओबे स्पर्शये ओबे स्पर्शये मागे हादवत पीरी तिबे ओबे आबिवुए ओबे आबिवुए मागे हादवत पीरी तिबे Shudaya, Shudaya, Senavala Devidun. Shudaya, Shudaya, Ati Shudaya. Shudaya, Shudaya, Senavala Devidun. Shudaya, Shudaya, Ati Shudaya. अन्य भाषा वती नौन कथा कर गुणवान से देन देन नमुलु हदवती देन नमुलु हदवती हालेलुया नमस्कार वेवा महिमय वेवा ओ स्वामी महिमय वेवा प्रशंसा ओ नमस्कार देवा हालेलुया पियाननी देवी तुमनी शुद्धात्मयाननी ओब वहांसे वनमदिनो शुद्ध कमे अलंकारेन ओब वहांसे गे पाद पामुलटे नम स्वामी ओ हालेलुया आत्मनन वहांसे नोनिवा तादी नलगन्न प्रस्ताव अल्लगन्न इतामत आदरेन गौरवेन कियनवा यतहत कमिंग कियनवा आत्मनन वहांसे नोनिवा रंदेन्न रंदेन्न पियाननी देवतुमनी मागे शुदात्मिनी नाम दिन मासन सु येसु पिए ओब अभिमुख ये सिटी पियाननी
පියානනි දෙවතුමනි මාගේ ශුද්ධාත්මෙනි නමදී මාසනසු යේසු පියේ ඔබ අභිමුඛයේ සිටිමි ඔබ අභිමුඛයේ ප්‍රීතිය සපිරේ මගේ කරදර අමතක වේ දිවි තිබෙන තුරා මතු දවසේ යේසුස් නාමය මට හිමි වේ ඔබ අභිමුඛයේ ඔබ අභිමුඛයේ ප්‍රීතිය සපිරේ මගේ කරදර අමතක වේ දිවි තිබෙන තුරා මතු දවසේ යේසුස් නාමය මට හිමි වේ පියානනි දෙවතුමනි මාගේ ශුද්ධාත්මෙනි නමදි මා සෙනසු යේසු පියේ ඔබ අභිමුඛයේ සිටිනි හිමි පාද මුලේ සැනසු දෙව් තාත්තමගේ සැමදුක පහකිරුවා හිමි පාදමුලේ ආඥාවෙන් හිමි පාදමුලේ මායාඥාවෙන් සැම කාරණමම තැබුවා මා සැනසු දෙව් තාත්තමගේ මාසනසු දෙව් තාත්තමගේ සැමදුක සැමදුක පහකෙරුවා හලෙලූයා පියානනි දෙව්තුමනි මාගේ ශුද්ධාත්මෙනි නමදි සෙනසු යේසු පියේ ඔබ අභිමුඛයේ සිටිනි පියානනි දෙව්තුමනි මාගේ ශුද්ධාත්මෙනි නමදි වහන්සේගේ අභිමුඛයේ රැඳෙමු මා සෙනසු යේසු පියේ ඔබ අභිමුඛයේ සිටිනි හිමි ලැබුවා වූ කස පහර තුලින් මගේ රෝගය සුව වූවා මගේ ස්වර්ගේ පියා පොහොසත් හින්දා මගේ හිඟකම පහකෙරුවා හිමි ලැබුවා වූ කස පහර තුලින් මගේ රෝගය සුව වූවා මගේ ස්වර්ගේ පියා පොහොසත් හින්දා මගේ හිඟකම පහකෙරුවා පියානනි දෙව්තුමනි
සෙනසු යේසු පියේ ඔබ පියාණනි දෙව්තුමනි මාගේ ශුද්ධාත්මෙනි නාමනි මාසනසු යේසුපියේ මාසනසු යේසුපියේ ඔබ අභිමුඛයේ සිටි සෙනසු යේසුපියේ ඔබ අභිමුඛයේ සිටි මා සෙනසු යේසුපියේ ඔබ අභිමුඛයේ සිටි ඔබ අභිමුඛයේ සිටි හල්ලෙලූයා දෙවියන් වහන්සේගේ අභිමුඛයේ ප්‍රීතිය සම්පූර්ණයි උන්වහන්සේගේ වචනේ කියන ඔබ එක දෙයක් සොයන්න උන්වහන්සේගේ මුහුණ සොයන කල්හි උන්වහන්සේගේ හස්තයේ බලය ඔබ අත්දකින්න යන මම මේ කතා කරන්නේ ලෞකික දේවල් ගැන නෙමෙයි ඔබ සැබවින් උන්වහන්සේගේ ස්පර්ශයක් දකින්න යන. උන්වහන්සේගේ මුහුණ සොයන කල්ලි උන්වහන්සේගේ හස්තයේ බලයක් දකින්න යන. උන්වහන්සේගේ වචනේ කියන්නේ ප්‍රථමව දේව රාජ්‍ය ධර්මිෂ්ඨකම සොයන්න. ඔබ සොයන කල්ලි උන්වහන්සේ සම්මුඛ වෙන්න යන. හලෙලූයා. හලෙලූයා. පියාණෙනි දෙව්තුමනි මාගේ ශුද්ධාත්මෙනි නාමදී මා සනසු යේසුපියේ ඔබ අභිමුඛයේ සිටි පියාණනි දෙව්තුමනි මාගේ ශුද්ධාත්මෙනි නාමදී ගෞරවාන්විතව කියන්නේ මා සනසු යේසුපියේ ඔබ අභිමුඛයේ සිටි නිරන්තරයෙන් නිරන්තරයෙන් ඔබ වහන්සේගේ අභිමුඛයේ සිට ස්වාමී එක කාලයකට එක වෙලාවකට නෙමෙයි ස්වාමී අතුලාන්තයේගේ සම්බන්ධකම නිරන්තරයෙන් පවත්වා ගන්න. නමස්කාරයේ ජීවිත, නමස්කාරයේ හදවත. අපි කරන කියන සෑම දෙයකදීම ඔබ වහන්සේට ගෞරව ගෙන දෙන්න පිණිස ඔබ වහන්සේගේ ඇස් දෙක ඉදිරියේ ප්‍රසන්නව සිටින පිණිස ස්වාමී. ස්වාමී ඔබ වහන්සේගේ කැඳවීම අනුව ඉදිරියට යන පිණිස ආලේපේ බැසෙන්න සලස්වනසු. හල්ලෙලූයා. හල්ලෙලූයා ස්වාමී. ඕ ස්වාමී. අපි ස්වල්ප මොහොතක් අපි මේ වෙලාවේ දෙවියන් වහන්සේට අපේ හදවත් උන්වහන්සේ තුල රඳවමින් ස්වාමින් වහන්සේට කිමු දෙවි පියාණනි. ඔබ වහන්සේ තුල යම් කිසි දෙයක් මගේ ජීවිතය අත්දැකලා තියෙනවා නම් ස්වාමිනේ දේ තදින් අල්ල ගන්න මට කරුණාව දෙන්න. ඒ ගැලවීමේ ප්‍රීතිය තුල ජීවත් වෙන්න මගේ හදවතේ තියෙන ප්‍රීතිය අලුත් කරන්න ස්වාමී. ඔබ වහන්සේගේ අභිමුඛයේ මට තිබෙන ප්‍රීතිය දවසින් දවස අලුත් කරන්න. ස්වාමී ඔබ වහන්සේ සමග තියෙන සම්බන්ධකම වැඩි කරන්න. මා ඔබ වහන්සේ තුලද ඔබ වහන්සේගේ වචනය මා තුලද පවතින පිණිස පළදරන පිණිස හිඟකමක් නැතුව සිටින පිණිස
ස්වාමීන් වහන්සේගේ පල මගේ ජීවිතෙන් උත්පාදනය වෙන පිණිස ඔබ වහන්සේගේ ප්‍රේමය මගේ හදවතින් ගලා යන පිණිස ස්වාමීන් ශුද්ධ කම මා තුල රඳවන්න ඒ තුල රැඳෙන්න ස්වාමීන් කරුණාව දෙන්න මේ ආකල්පෙන් උන් වහන්සේට කන්න ලව් කරන්න පදන්නවද ඔයා ලඟ වෙන්න ඔයා උන් වහන්සේගෙන් පිරෙන්න පිරෙන්න ඔයයි මමයි අපි දුර්වලයි කියලා උන්වහන්සේ දකින්නවා නමුත් උන්වහන්සේ තුල අපි පිරෙන්න පිරෙන්න ඒ කැබලි රොඩු අනවශ්‍ය කුණු අපේ ජීවිතේ තියෙන අපෙන් එළියට යන්න යන නොකඩවා ස්වාමින් වහන්සේ තුල රැඳෙමින් තදින් අල්ල ගනිමු තදින් අල්ල ගනිමු अभिमुख उपेशुद अभिमुखे मारेंदी सतुटुवें ए सतुट माध्ये उबे नामे नाम दिमी ए सतुट माध्ये ओबे नामे नाम दिमी गलवीमे प्रीतियन संतोष मत वेमी गलवीमे प्रीतियन संतोष मत वेमी उबे मंदिरे मददी करुणा सिहि करनी उबे मंदिरे मददी करुणा सिहि करनी भगवान से ආරම්භයේදී වැඩ වාසය කළේ ගොඩ නැගිල්ලක් තුලට උන්වහන්සේගේ අභිමුඛය ආවේ. ඒ දේව මාලිගාව තුලට. නමුත් අද උන්වහන්සේගේ අභිමුඛය තියෙන්නේ ඔබත් මමත් තුල. ආරම්භයේදී උන් එක එක විදියට පුද පූජාවල් කරා ස්වාමින් වහන්සේ. නමුත් අද උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ ඔයාගෙන් උයි මගෙන් උයි ජීවමාන යාගයක් ලෙස උන්වහන්සේට බාර වෙන්න කියලා. ස්වාමීන් වහන්සේ වෙනස් කරලා තියෙනවා. ඔබ වහන්සේ උන්වහන්සේගේ මාලිගාව ඔයයි මමයි. උන්වහන්සේ වැඩවසන ස්ථානය අපි තුලයි අපේ ශරීර තුල. ඒක නිසා මේ වෙලාවේ ඔබ ගානා කරනකොට කියන්නේ ඔබගේ මන්දිරයේ නැතිදී කියනකොට ගොඩ නැගිල්ලක් මවා ගන්න එපා. वागे हदवत रात तबागन कियान उबे मंदिरे मददी खारुना सिहि करमी उबे मंदिरे मददी खारुना सिहि करमी उबे शुद्ध अभिमुखे उबे शुद्ध अभिमुखे සතුටුවෙන් කියන මාතක ඔබේ ශුද්ධ අභිමුඛයේ මාරෙන්දි සතුටුවෙන් ඒ සතුට මාධ්‍යයේ ඔබේ නාමේ නාම දිමි සතුට මාධ්‍යයේ ඔබේ නාමේ නාම දිමි ඔව් ස්වාමිනේ ගැලවීමේ ප්‍රීතියෙන්
වීමේ ප්‍රීතියෙන් ස්වාමිනේ සන්තෝෂමත් වෙමි ඔබේ මන්දිරේ මැදදී කරමි ඔබේ මන්දිරේ මැදදී ඔබේ ප්‍රේමය සිහි කරමි ඔබේ ප්‍රේමය සිහි කරමි ඔබේ මන්දිරේ මැදදී ඔබේ ප්‍රේමය සිහි කරමි කරුණ සිහි කරමි ඔබේ ප්‍රේමය සිහි කරමි කරුණාව සිහි කරමි රැඳෙන්න රැඳෙන්න දේව රාජ්‍ය ඔබ අහිමි කරගන්නවා මම අහිමි කරගන්නවා උන්වහන්සේගේ වචනයට අනුකූලව නගුලට අත දබා පසුපස බැලුවොත් ප්‍රේමනීය සහෝදරයා සහෝදරියා රැඳෙන්න උත්සාහ කරන්න අත්පත් කරන්න උත්සාහ කරන්න සුතිපූර්වක උන්වහන්සේගේ අභිමුඛේ රැඳෙන්න උදේහවා ස්වාමින් වහන්සේට ප්‍රශංසා කරන උන්වහන්සේගේ ස්වාමින් වහන්සේගේ මූණ ඉදිරියේ නමස්කාරයේ ජීවිතය ගත කරන පිණිස සුතිවන්ත හදවතින් ස්වාමින් වහන්සේ තුල රැඳෙන්න හාලෙලූයා උන්වහන්සේට අපි නැවත වතාවක් නමස්කාර කරමු අපේ දාතෝ ස්වාමින් ස්වාමින් වහන්සේට කියමු ස්වාමී මෙන්න ඉන්නවා ස්වාමිනී මෙන්න සූදානම්ව ඉන්නවා ස්වාමිනී තව තව සූදානම් කරන්න ඔබ වහන්සේට යටහත්වලා ඉඩ දෙනවා ස්වාමිනී ඔබ වහන්සේගේ කරුණාව සීකරමින් මේ වෙලාවේ ඔබ වහන්සේට සම්පූර්ණ මගේ ජීවිතය අත්පත් කරගන්න පිණිස මම යටහත් වෙනවා ස්වාමිනේ කියන්න ස්වාමින් වහන්සේට හලෙලූයා හලෙලූයා ඒ අභිමුඛේ මම අයින් කරන්න එපා ස්වාමිනී ස්වාමිනිය මගෙන්ගේ අභිමුඛය අයින් කරන්න එපා ස්වාමිනී දෙවි පියාණනි ක්‍රියා කළ බැලව ඔබ වහන්සේ තුල ස්වාමිනී හලෙලූයා ඕ හලෙලූයා ඕ මහිමය වේවා ස්වාමිනේ ගෞරව වේවා හලෙලූයා ස්තුති වේවා ඔබේ මන්දිරේ නැදදී කරුණා සිහි කරමි ඔබේ මන්දිරේ නැදදී කරුණා සිහි කරමි ඔබ වහන්සේ තුල ඔබ වහන්සේගේ වචනය මත පවතින පිණිස ස්වාමී සුදාත්මනි බැස අත්පත් කරගන්න ස්වාමී කරුණාව සිහි කරමි කරුණාව සිහි කරමි ඕ ඉලේ කබස්සියත්තේ කබරියත්තේ කබරියක් කූරියක් හොලි 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 මුළු පොළවම මුළු ස්වර්ගය ඔබ වහන්සේගේ මහිමෙන් පිරිදි Heaven and earth are full of your glory. Glory be to the Lord Most High. මහිමේ රජු වහන්සේ තේජසේ රජු වහන්සේ අපිට කතා කරන්න අපිට කතා කරන්න ස්වාමිනේ දෙවි පියාණනි අපේ හදවත් මෙන්න ඔබ වහන්සේට අපේ හදවත් ඔබ වහන්සේ තුල රඳවනවා ස්වාමිනේ යේසුණී ක්‍රියා කළ මැනව හලෙලූයා හලෙලූයා නමස්කාර වේවා ස්වාමිනේ මහීමය වේවා ස්වාමිනේ හලෙලූයා හලෙලූයා දෙවි පියාණනි ඔබ වහන්සේ ජීවමානයි ඔබ වහන්සේට ගෞරවය දෙනවා නමස්කාරය දෙනවා හලෙලූයා ඔබ වහන්සේගේ අභිමුඛය අප මැද්දේ thank you ස්වාමිනේ ඔබ වහන්සේගේ අභිමුඛය තුල අපි රැඳෙන පිණිස
ඒ අභිමුඛය අප මැද්දේ නිදහස් කරන නිසා ස්වාමිනිය ඔබ වහන්සේ අප තුල වාසය කරන නිසා ස්වාමිනිය ඔබ වහන්සේම අපිව ස්වාමිනිය ඔබ වහන්සේට වාසස්ථානයක් පිණිස ගොඩනගන නිසා ඒ ශුද්ධ මාලිගාවක් කොට සාදමින් යන නිසා ස්වාමිනිය අපි ඔබ වහන්සේට ගෞරවය දෙනවා මහිමය දෙනවා ඒ අභිමුඛය තුල සදා කාලිකව රැඳෙන පිණිස ස්වාමිනිය අපි ආසා කරනවා ස්වාමිනී ඒ අභිමුඛය තුල ප්‍රීතිය තියෙනවා ස්වාමිනී ඒ අභිමුඛය තුල සමාදානය තියෙනවා ඒ අභිමුඛය තුල ස්වාමිනිය අපි රැඳෙනවා ස්වාමිනී මෙන්න ස්වාමිනී ඔබ වහන්සේගේ සලස්ම ඔබ වහන්සේගේ වචනය ඔබ වහන්සේගේ පණිවිඩය අප අතර අප මැද්දේ අප තුල තැන්පත් කරන්න ස්වාමිනී ඔබ වහන්සේම කතා කරන්න සියලු ගෞරවය මහිමය ප්‍රශංසාව ස්වාමිනිය ඔබ වහන්සේටයි නාසරියේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමෙන් ආමෙන් මම හිතනවා දෙවියන් වහන්සේගේ අභිමුඛ නැත්නම් උන්වහන්සේගේ ආලේපෙම අපිට කතා කරලා තියෙනවා ගොඩක් කතා කරන්න නැහැ හැබැයි උන්වහන්සේගේ පණිවිඩය තියෙනවා වහන්සේ දෙවියන් වහන්සේ සොයන සෙනඟ උන්වහන්සේ කණ්ඩායමක් ඉන්නවා ලෝකේ පුරාවට නමුත් උන්වහන්සේ තව ලක්මා කිව්වා වගේ කැමති උන්වහන්සේ අකමැති ගොඩක් නැත්තම් සෙනඟ විනාශ වෙනවා දකින්න විශේෂයෙන්ම උන්වහන්සේගේ ජීවන පොතේ නම ලියවුණා වූ අය සියලු දෙනා ගැලවෙන පිණිසයි උන්වහන්සේගේ කැමැත්ත එසිකියල් පොතේ උන්වහන්සේ කතා කරලා කියන උන්වහන්සේ කැමති නැහැ කිසි කෙනෙක් විනාශ වෙනවා දකින්න කිසි කෙනෙක් විනාශ වෙනවා දකින්න උන්වහන්සේ කැමති නැහැ එනිසා දෙවියන් වහන්සේ දවසේ කතා කරනවා කතා කරනකොට සිත විශාල කරගන්න ලක්මා කියෝගේ සිත විශාල කරගන්න පාරතුමා කිව්වා ඒ දෙක කොරින්ති පොතේ නුඹලා සීමා වෙලා සිටින්නේ අපි නිසා නොවේ නුඹලාගේම සිත්වල තිබෙන කාරණාවල් නිසා affections කියලා තියෙනවා සිත කියලා එතන කතා කරන්නේ soul එකට අපේම කාරණාවල් අපිම දාගත්ත සමහර කාරණාවල් නිසා තමයි හිර වෙන්නේ सीमा वेने वेने किने के निशाने में नहीं इन्हीं से आपी विवृत वेमो पालो तुम आखिर आगे विवृत वेमो ओपन योर हार्ट्स विवृत करा दिव्यान महान से बदाकी न पिनी सा सब ऐसे बदाकी न पिनी सा उन महान से के स्वभाव सत විදියට දකින්න අපේ නිසා මොකද දෙවියන් වහන්සේ විවිධායි විවිධ විදියට දකින්නවා අත් දකින්නවා අපි තුල උන්වහන්සේ වාසය කරනවා දැන් උන්වහන්සේ අපි තුල වාසය කරනවා කියවම අපි දැනගන්න ඕනේ අපි කියන්නේ කවුද කියලා මිනිස්යාගේ ස්වභාවය මොකද්ද 1 තෙසලොනික පොතේ අපි දකින්නවා 5 වෙනි පරිච්ඡේදයේ කතා කරනවා මිනිස්යා තුල කොටස් තුනක් තිබෙන බව ආත්මය प्राण शरीर इक मं कम इंग्लिश कथाकरण स्पिरिट सोल एंड बॉडी इकट हेतु आत्मे प्राणे की क्वचन देख गैलपे नि अभी स्पिरिट कक्ती सोल कक्ती शारीर अक्ती
පිටස්තරයෙන් දකින්නේ ශරීරය. නමුත් අතුලාන්තේ තියෙනවා සෝල් එකක් කියලා. දෙවියන් වහන්සේ මිනිස්යව හදනකොට ජීවන හුස්ම පිම්බ කියලා කියනවා. ඒකෙන් උනේ මිනිස්ය ජීවමාන සිංහලෙන් තියෙනවා ප්‍රාණය කියලා living soul. අපි සෝල් එක හැදුනේ එතන. සෝල් එක ඇතුලේ තමයි ස්පිරිට් එක තියෙන්නේ. දෙවියන් වහන්සේ වාසය කරන්නේ අපේ අතුලාන්තේ. රෝම පොතේ අපිට කියනවා උන්වහන්සේ අපේ ස්පිරිට් එකට සම්බන්ධ වෙනවා කියලා. Holy Spirit අපේ ස්පිරිට් එකත් එක්ක ශුද්ධ ආත්මයන් උන්වහන්සේ අපේ ආත්මයත් එක්ක සම්බන්ධ වෙනවා. ඒකේ අරමුණ තමයි අපේ සෝල් එක වෙනස් කරන එක. අපේ අපි කියන පුද්ගලයා කියන්නේ මේ ශරීරය නෙමෙයි. මේ ශරීරය මං ජීවත් වෙන කූඩුව, ටෙන්ට් එක. පේත්‍රස්තුමා කියනවා මේ ටෙන්ට් එක අතෑරලා මං යන්න ලෑස්ති කියලා. මේ පිටස්තරයෙන් පේන්නේ ශරීරය මම කියන කෙනා වාසය කරන නිවස ටෙන්ට් එක. ඒක දිරනවා. ඒක දිරනවා. දෙවියන් වහන්සේ අලුත් ගයක් දෙනවා අපිට. යේසුස් වහන්සේගේ ඊමේදී ෂණිකව අලුත් නිවසක් අපිට දෙනවා. අලුත් ටෙන්ට් එකක්. සදාකාලික එකක්. හැබැයි අපේ සෝල් එක අපේ අතුලාන්තේ මිනිස්සයා. ඒකයි වැදගත් දෙවියන් වහන්සේට. දෙවියන් වහන්සේ මේ කාලේ කරන්නේ ඒ සෝල් එක වෙනස් කරන එක. අපේ අතුලාන්තේ වෙනස් කරන එක. උන්වහන්සේගේ ඊමේදී ඔසව ගැනීමේදී ශරීරය වෙනස් කරනවා. ෂණික ඇසිපිල්ලන් ගන්න වේගෙ. ඒක වෙනස් කරනවා. නමුත් උන්වහන්සේ මේ කාලේදී කරන්නේ සෝල් එක වෙනස් කරන එක. අපේ අතුලාන්තේ වෙනස් කරන එක. එනිසා දෙවියන් වහන්සේව දකින්න ඕනේ. ඇතුලාන්තේ සත්‍යවාදී විදිහට මොකද උන්වහන්සේ වාසය කරන්නේ වාගේ ඇතුලාන්තේ ලක්මා කිව්වා මේ අභිමුඛය කියලා කියනකොට ඔබ ඔබගේ මන්දිරයේ මැද්දදී කියලා කිව්වම ගොඩනැගිල්ලක් නෙමෙයි කතා කරන්නේ තව දුරටත් ගොඩනැගිල්ලක් නෙමෙයි මොකද ස්ටේපන් කතා කරලා කියනවා ක්‍රියාපොතේ 7 තව දුරටත් උන්වහන්සේ මිනිස්යාන්ගේ අතින් සාදන ලද ගොඩනැගිල්ලවල වාසය නොකරයි එක කොරින්ති පොතේ කියනවා නුඹලාගේ ශරීර උන්වහන්සේගේ මාලිගාවයි මන්දිරයයි උන්වහන්සේගේ මන්දිරය කියලා කිව්වහම ඇත්තටම මොකද්ද? ඔයාගේ මගේ ශරීරය. ඒ වගේම අපි උන්වහන්සේ තුළට ඇතුල් වෙන්නත් ඕනේ. ඒක ආත්මික දෙයක්. ස්වභාවික දෙයක් නෙමෙයි. ඒක ආත්මික දෙයක්. ඔබ දන්නවද දෙවියන් වහන්සේ මිනිස්යාව සාදලා තිනවා දෙවියන් වහන්සේව හොයන්න පිපාසයක් ඇතුව ස්පිරිට් එක අපේ ඇතුළාන්තයේ ඕන කෙනෙක්ගේ ස්පිරිට් එක කියන කොටස හිස්ව තියෙන යේසුස් වහන්සේ දකින්න කලින් එනිසා මිනිස්සු හොයනවා සන්තෝෂ වෙන්න සැටිස්ෆයිඩ් වෙන්න නැත්නම් තෘප්තිමත් වෙන්න මාර්ග හොයනවා එක එක දේවල් කරනවා මිනිස්සයා තෘප්තිමත් වෙන්න ඇතුළාන්තයේ තෘප්තිය හොයාගෙන ගොඩක් දේවල් කරනවා විවිධාකාර ක්‍රියාකාරකම් වල යෙදෙනවා සමහර අය ක්‍රීඩා කරනවා සමහර අය නයිට් ක්ලබ් වලට යනවා සමහර අය බොනවා සමහර අය කුඩු ගහනවා සමහර අය මොන හරි කරනවා ඒ මොකදද ඇතුළ තෘප්තිය අරගන්න ඒ ඇතුළාන්තයේ තෘප්තිමත් වෙන්න පුළුවන් දෙවියන් වහන්සේ ඒ තුළට වැඩියොත් නැත්නම් ඒ තුළට ඇතුළුනොත් විතරයි මොකද ඒ කොටස හැදුවේ දෙවියන් වහන්සේට උන්වහන්සේ අපේ ඇතුළේ එයාට වාසය කරන තැන කදලා තමයි මිනිස්යාව දැම්මේ එයා ආවම තමයි අපි තෘප්තිමත් වෙන්නේ satisfied වෙන්න. හැබැයි උන්වහන්සේ නම හේතුව අපතුල අපි සෝල් එක වෙනස් කරන්න. හැබැයි අපි උන්වහන්සේ හදනකොටම අපිට දීලා තියෙනවා දෙවියන් වහන්සේ ක්‍රමයක් ඒ ආත්මික තලයේ උන්වහන්සේට ඇතුළට යන උන්වහන්සේගේ ඇතුල් වෙන්න උන්වහන්සේ තුළට ඇතුල් වෙන්න. මඟුලට පෙන්නන පින්තූරයක් මං කෝ අපිට ස්පිරිට් එකක් සෝල් එකක් බොඩි එකක් තියෙනවා කියලා. හරි. මේ පින්තූරය දාමු. ඔය උඩින් තියෙන රවුම තමයි දෙවියන් වහන්සේ කියලා අපි හිතමු උන්වහන්සේගේ අභිමුඛය උන්වහන්සේ දෙවියන් වහන්සේ. ත්‍රිත්වය. පියාණන් පුත්‍රයන් ශුද්ධාත්මන සම්පූර්ණ දෙවියන් වහන්සේ. දැන් අපේ තියෙනවා ශරීරය ප්‍රාණය ආත්මය කියලා. එහෙම නැත්නම් බොඩි සෝල් ස්පිරිට්. පිටස්තරෙන් පේන්නේ ශරීරය. දැන් අපි යේසුස් වහන්සේ පිළිගන්න කලින් අපි දෙවියන් වහන්සේව දැක්කේ නැහැ.
මිනිස්සු කතා කරා මිනිස්සු කිව්වා අපි උන්වහන්සේව දැක්කේ නැහැ. හැබැයි අපේ ජීවිතේ මොකක් හරි ශාරීරික නැත්නම් මානසික නැත්නම් මේ ලෝකෙ විදිහට අපිට අවශ්‍යතාවයක් ආව එක සුවය වෙන්න එක රෝගයක් වෙන්න පුළුවන් සුවය අවශ්‍ය වෙන්න පුළුවන් නැත්නම් ආර්ථික මේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ආර්ථිකය වෙන්න පුළුවන් මොනවා හරි දෙයක අවශ්‍යතාවයක් ඇවිල්ලා හරි මොනවා හරි වෙලා අපි උන්වහන්සේව අත් දකින්නවා. දකින්නේ අත් දකින්න එක්ස්පීරියන්ස් එකක් අරගන්නවා. හාස්කමක් අපි අත් දකින්නවා. එතකොට අපිට දැනෙනවා නැත්නම් අපි දැනගන්නවා දෙවියන් වහන්සේ කියලා කෙනෙක් ඉන්නවා කියලා. ඒක වෙනකොට මොකද නද වෙන්නේ අපි උන්වහන්සේව ශරීරයෙන් මාංශයෙන් දකිනවා. මාංශයෙන් දකින්නේ දුර ඉඳලා. ආ දෙවියන් වහන්සේ කියලා කෙනෙක් ඉන්නවා. දකින්නේ නැහැ තාම හරියට. අත් දකින්නවා අර ඉන්නවා. මාංශය හැම වෙලාවෙම අර ලක්මාල් කිව්ව සතෙක් ගැන අඹ ගෙඩියක් අරන් කන්න ඉස්සලා කරකවල බලනවා කියලා අන්න ඒ වගේ තමයි. කරකෝල බලනවා ඇනලයිස් කරනවා මේක හොදද මේක මොන පාටද මේක බඩේ අමාරු වෙයිද මේක කන්න හොදද ඒ වගේ ඒ ගතිය තියෙනවා කියපු මාංශය එහෙමයි ඒ නිසා ගොඩක් අය මොකද කරන්නේ හාස්කම දැක්කහම නැත්නම් හාස්කම අත් දැක්කහම දෙවියන් වහන්සේව ඇනලයිස් කරලා දුර ඉඳලා බලාගෙන දකින්නේ නැහැ හැබැයි ඇනලයිස් කර කර ඉන්නවා එනිසා හැමදාම ඉන්නේ ඒ තලයේමයි. හාස්කමක් ඕනේ ඊළඟට තව හාස්කමක් ඕනේ ඊළඟ තව එකක් හොයාගන්නවා තව එකක් හොයාගන්නවා තව එකක් හොයාගන්නවා. ඒ මාංශය. හැබැයි උන්වහන්සේ කියන්නේ නෑ නෑ එතන නෙමෙයි ඉන්න ඉස්සරහට. මොකද මේ ලෝකයේ දෙවියා ගොඩක් අයගේ ඇස් අන්ධ කරලා තියෙනවා. ඇස් කියලා කිව්වෙ එතන සිත නැමැති ඇස. අතුලාන්තය. එනිසා ආත්මයෙන් උන්වහන්සේව දකින්න अभी आत्मेट सोल अभी दकीन अपे सोल तम अपे फीलिंग अपे इमोशन तीन फीलिंग अभी उन्वाहन से मुखदरा तव इसट गी अल्लन टच फील करपेट हंगी मकन एक यापत् हंगी मक एक इसर हिट स्थान हों देवियन वहां से लंग आई एक सोल लेके अभी अद्दा की न दे इतने देवियन वहां से वह अभी दाकी नई संपूर्ण दीर ने में गुड़ा क्वेलावटे या इतने नावती नवा අභිරහසක් උන්වහන්සේගේ ආත්මය මගේ ආත්මයත් එක්ක එකතු කරනවා දෙවියන් වහන්සේ තුලට යන පිණිස. හැබැයි ඇත්තටම දෙවියන් වහන්සේ ඉන්නේ මගේ තුල. මගේ අතුලාන්තය උන්වහන්සේගෙන් පිරුණාම සම්පූර්ණ වුණාම මම කියන කෙනා සම්පූර්ණ දෙවියන් වහන්සේගෙන් වැහුණාම මං ඉන්නේ උන්වහන්සේ තුල. අභිරහස. ඔගොල්ලෝ දන්නවද අපි මේ 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 දෙවියන් වහන්සේ අපිව හදලා මේ විදිහට තුන් ආකාරයකින් ආත්මේ ප්‍රාණේ ශරීරය කියලා. දෙවියන් වහන්සේ මෝසස්ට දුන්නා උන්වහන්සේට වාසය කරන්න වාසස්ථානයක් හදන්න කියලා. ඒකෙත් තියෙන කොටස් තුනක්. පිටතමලුව ශුද්ධ ස්ථානය අතිශුද්ධ ස්ථානය. एक वास स्थान है अभी उन्होंने वास एक करे को अतिशुद्ध स्थान है आख्यु पिट्टी तिबुने तब इतंट अन्न इसलिट तमल शुद्ध स्थान है बहु कर्रगण तम इतंटे इतना
හරියට එක සංකේතවත් වෙන අපිට තමලුව කියන එක සංකේතවත් වෙන අපේ ශරීරයට බොඩි එක හරි එක තියෙන එළියේ එතන තියෙනවා පූජාසන දෙකක් කියන්නේ එකක් පූජාසනේ තියෙනවා සතුන් පූජා කරන මාංශය පූජා කරන ඒ වගේම වතුර බේසම තියෙනවා වතුරෙන් පිරිසිදු වෙලා තමයි ඇතුළට යන්නේ एक हर सोल लेखा वगे शुद्ध स्थान सोल लेखा वगे एक पास कर गण अनुकूट तम अति शुद्ध स्थान मेक ये पोड कथा कर पोड कथा कर मुखद अपे एत्त स्वभाव मोन वगे देखिए दिव्यन वहां से एजिकियल्ट पेन्न एक इस्राएल सेना के बेच दया हरे ते इस्राएल सेना का मेक मंदन अत्र कराद अरे अपे स्वभाव वर्तमान मंकियाने देवियान वाहन से लगट एन खाली उन वाहन से गे थुलट अपे अविला पिरिसिदु वेन्न खाली अपे स्वभाव एहेमाई एक दिन इसी की लाटे इसी की लाटे इसी की लाटा इसी की लाटा දමන් කිව්වා දේව මාලිගාවේ පිටතමලුව සංකේතත් කරන අපේ ශරීරේ ශුද්ධ ස්ථානේ අපේ සෝල් එක අතිශුද්ධ ස්ථානේ අපේ ස්පිරිට් එක දිවනසි වාසය කරන්නේ කොහෙද අපේ ස්පිරිට් එකේ රෝම පොතේ කියනවා අපේ ආත්මය උන්වහන්සේගේ ආත්මය එකතු වෙනවා කියලා එතකොට අපේ ස්පිරිට් එකේ එසිකියල් අටේ කතා කරලා කියනවා මට එන්න පුළුවන් නම් ගේට් එකේ ඉඳලාම හොඳයි. කමන්නෑ. මේ 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 ඔක්කොම ටික කියවන්න ඕගොල්ලෝ. මට වෙලා නැහැ ඔක්කොම කියවන්න. හරි. කියනවා. මේ 6 වෙනි පදේ ඉඳලා කියනවා. එසිකියල් 8:6. එසිකියල් 8:6. කොහෙද කියවන්නේ? රයිට්. එසිකියල් 8:6. කියවන්න. උන්වහන් සේද මනුෂ්‍ය පුත්‍රය ඔවුන් කරන දේ එනම් මා විසින් මාගේ ශුද්ධස්ථානයෙන් දුරව යන හැටියට ඊශ්‍රායෙල් වංශය මෙහි කරන මහත් පිළිකුල්කම් නුඹට පෙනෙන්නේද එහෙත් නුඹ තව මහත් පිළිකුල් දේ නැවත දකින්නෙහියයි මට කීසේක බලන්න දෙවියන් වහන්සේ කතා කරලා කියනවා මේ සෙනග මගේ ශුද්ධස්ථානයෙන් මගේ වාසස්ථානයෙන් මම වාසය කරන්න මට හදාගත්ත මේ වාසස්ථානෙන් මාව සම්පූර්ණයෙන් ඈත් කරවන පිණිස කරන දේ දෙවියන්වසි වාසය කරන්න තමයි හැදුවේ හරිද ඒ ඒ ටැබනකල් එක නැත්තම් ඒ දේව ගෘහය සංකේතවත් කරන්න වගේ ශරීරය මොකද ඔයා තමයි දැන් දේව මාලිගාව හරි එතරේ අභිමුඛය දෙවියන් වහන්සේ කියනවා මගෙන් මම ඒ ස්ථානෙන් ඈත් කරවන පිණිස මේ කරන දේ බලන්න මොකද්ද කරන්නේ ඊළඟ පදේ උන්වහන්සේ මළුවේ දොරකඩට මාගෙනසේක මළුව කියලා කිව්වේ ඇතුල් මළුව ඒ කියන්නේ ශුද්ධ ස්ථානයේ තියෙන තැන හරි ඊට පස්සේ මම බැලුව විට බිත්තියේ සිඳුරක් තිබෙනවා ඒ කියන්නේ දැන් ශුද්ධ ස්ථානයේ බිත්තියේ හිලක් තියෙනවා මොකද වෙන්නේ ඊට පස්සේ එකල උන්වහන්සේ මනුෂ්‍ය පුත්‍රය බිත්තිය හරන්නේ මට කිසේක මම බිත්තිය හැකල දොරකඩක් දුටිමි ආහා කියව උන්වහන්සේද ඇතුළට ගොස් ඔවුන් මෙහි කරන නපුරු පිළිකුල්කම් බලන්නේ මට කිසේක ආහා මම ඇතුල් වී බැලූ විට බඩගා යන සියලු ආකාර සතුන්ගෙන් පිළිකුල් තිරසනුන්ගෙත් රූපද ඊශ්‍රායෙල් වංශයේ සියලු දේව රූපද බිත්තියේ වටකරින්ම සිටියම් කර තිබෙනවා දුටිමි. ශුද්ධ ස්ථානයේ බිත්තිවල මොනවද ඇතුලේ තියෙන්නේ? රූප. දෙවියන් වහන්සේ පිළිකුල් දෙයි. මේ ශුද්ධ ස්ථානය කියන්නේ අපේ සෝල් එක. සංකේතවත් කරන්න. අපි දේව මාලිගාව නම්
हाँ एक निशा उन्होंने किए ना मामा मैं देव माली गावे न तब मगे सेंचुरी के मगे वासस्थाने मामा ऐत्व न मगे ला ना अपे यीशुस वाहन से पिलीगान न काली इंग अपे तिबुना में सोल लेके गोड़ा आग देवल है भाई यहाँ पे उन वाहन से लगा टा आवा हम अपे उन वाहन से टा यातात्तु ना मुकदे एसीएलु दे अपे आइंग कराऊँ न पीनिसा अन्य एक निसा तमाई देवियाँ वाहन से अपे स्पिरिट टेक टा उन वाहन से के स्पिरिट टेक संबंध कले मुकदे अतुलांते इंदला एलियट दें देव गृह अतुल एलिया इंदला अतुल दावी तुम की उन्वाहन से के मंडपेट गी खीमी अतुल प्रीति ऐ प्रीति वे मम गलवीम लभुअम मुकद वे मट प्रीति ना मम ताब हे इन्े को मानसिक तले एलिए आउट ऑफ कोर्ट के युद्धे वंट अतुल गेट यान अवसर तिबुने ने पूजा के यंट वितराए हम युद्धे व्यक में अविल ला पीटा तती ना पीटा ता मालू वेता मैं पूजा वन करे फ्लेशली लेवल लेके मानसिक तले पापे उदेशा पूजा वन करा पापे टा समावल है बुआ इतो कोटा प्रीति मत तूना वचन या ऐहुआ बेसम फिर सिद्ध बुना එච්චරයි එතනින් එහාට නෑ එතනින් එහාට අත්දැකීමක් නෑ ඒගොල්ලන්ට පරණ කිවිසු මෙහෙම දෙයක් තිබුණ නෑ පූජකයන්ට විතරයි ශුද්ධ ස්ථානට යන්න පුළුවන් විතරික මේ මේක ඇතුලේ පූජකය මොකද කරලා තියෙන්නේ දැන් අමතක කරන්න අපි අපි උන්වහන්සේගේ පූජකයව අලුත් කිවිසු මෙහැටියට පූජකය මොකද කරේ ඇතුලට ගිහිල්ලා විත්තිය මොනවද තියෙන්නේ පිළිකුල් දෙවියන් වහන්සේට පිළිකුල් දෙ බඩගායන සතුන් පිළිකුල් තිරසනුන් රූප ඒ සියල්ල දේව රූප විත්‍ය වට කරලා තිනවා පූජකයෝ දෙමං අහන්නම් වාගේ වාගේ සෝල් එකේ ඔයාගේ මේ අතුලාන්තේ විත්‍ය වල මොනවද තියෙන්නේ වා නිතර සිහි කරන්නේ මොනවා බිත්තිවල මොනවද තියෙන්නේ මොකද අතුලාන්තයෙන් තමයි පිටස්තර හැදෙනවා දැන් නේද දෙවියන් වහන්සේ ශුද්ධාත්මයන් වහන්සේ අපේ ආත්මයන් අපේ ආත්මයට ආවම අපේ ආත්මය පිරිසිදු වෙනවා හරිද ආත්මය තිබිච්ච කිලුටු කමින් පිරිසිදු වෙනවා ඊට පස්සේ මොකද කරන්නේ උන්වහන්සේ සෝල් එක පිරිසිදු කරනවා සෝල් එක සම්පූර්ණ පිරිසිදු වුණාට පස්සේ තමයි අපේ ශරීරය පිරිසිදු වෙන්නේ अतुलांते देवियान वाहन से पूर्ण उन्हाम अपे सिद्धुवेन क्रियाव धर्मिष्ट वेनो अतुलांते मगे अतुलांते येसुस वाहन से स्वभावेट हेरेन कोट मुकद वेन्ने मगे क्रियाव टिक टिक वेनास वेनवा अवसाने धर्मिष्टकम संपूर्ण वेनो हर तर शरीर क्रिया संपूर्ण धर्मिष्ट वेन्ने मगे सोल लेक संपूर्ण धर्मिष्ट वेच्च वेलावट अन्य इतकोट मगे शरीर पाप सिद्धु वेन्ने ने मत पाव करान्न बह वेन्ने है ने बह खाऊ दही मकी हुई योहान क्यों हुआ एक योहान पुत्र चुटक चुटक ओहो मतिया गया एक योहान पोते एक योहान पोते को देखा की बने है कि लकी वो एक योहान देखे एक योहान देखे नामे आलोके ही पावतिमी केमिन तमागे सहोदरे याटे वायरवेन ना सॉरी तूने नामे समावे 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 एक योहान तूने नामे සමයි පොඩි වැඩි දෙවියන් වහන්සේගෙන් ඉපදී සිටින කිසිවෙක් පව් කරන්නේ නැත මොකද්ද දෙවියන් වහන්සේගෙන්
මොකද ඉපදෙනවා කියලා කියන්නේ. දෙවියන් වහන්සේගෙන් උපදින්න පුළුවන් ද කිලුටුකම? දෙවියන් වහන්සේගෙන් උපදින්න පුළුවන් ද පාපය? දෙවියන් වහන්සේගෙන් උපදින්න පුළුවන් ද ධර්මිෂ්ඨකම? සමහරවල් අධර්මිෂ්ඨකම සමහරවල්. ඊදවල එකකට උපදින්න බෑ. දෙවියන් වහන්සේගෙන් උපදින දේ ධර්මිෂ්ඨයි ශුද්ධයි. හරි? ඒතර එහෙමනම් උපදිනවා කියලා කියන්නේ මොකද්ද? අපි ස්වභාවිකව ඉපදුනා මාංශිකව මාංශිකව ඉපදිච්ච දේ මාංශිකයි යේසුස් වහන්සේ කිව්වා ඒක ආත්මයෙන් උපදින දේ නිකදීමස්ට කිව්වේ ආ ඒතර ආත්මයෙන් උපදිනවා කියන්නේ මොකද්ද මගේ සෝල් එක සම්පූර්ණ මගේ අතුලහන්තේ මම කියන කෙනාව සම්පූර්ණේ මම අලුත් කරගන්න එක වෙනස් කරගන්න එක සම්පූර්ණයි අන්න එතකොට මං ආත්මයෙන් ඉපදුනා වෙනවා ඒ තුල කිලුටුකම නැහැ අපිරිසිදුකම නැහැ අධර්මිෂ්ඨකම නැහැ ඒ නිසා මොකද වෙන්නේ මගේ සෝල් එක දැන් මම සම්පූර්ණ මෙහෙම වෙලා නිසා මගේ ක්‍රියාව මොකද්ද ධර්මිෂ්ඨයි ශුද්ධයි යේසුස් වහන්සේ වගේ අන්න ඒක තමයි යොහාන් කියන්නේ පළවෙනි සභාවේ මුල් සභාවේ ස්වභාවය මේ කතා කරන්නේ මේ අද කාලේ මේ අපි කොච්චර දෙවියන් වහන්සේගේ වචනේ සත්‍යතාවෙන් ඈත් වෙලා තියෙනවද කිව්වොත් අද මිනිස්සු බොරු උගන්නලා මේ මිනිස්සුන්ට මේ தත්වට එන්න බෑ කියලා මානසිකත්වයක් දාලා තිනවා අපි කොච්චර ඈත් වෙලාද කිව්වද මේක කිව්වහම අනේ අපිට බෑනේ එහෙම වෙන්න යොහාන් කියන හිටියා කියලා හැමයි. ඉතින් යොහාන් කියනනේ මොකද කිව්වේ? මක් නිසාද? ඔහු උන්වහන්සේගේ බීජ සමහර ඔහු තුල උන්වහන්සේගේ බීජය පවතින්නේ. ඔහු තුල කිව්වේ කාටද කා තුලද? අර දෙවියන් වහන්සේගේ ඉපදලා ඉන්නේ කෙනා නේ. දැන් බලන්න දෙවියන් වහන්සේගෙන් ඉපදෙනවා කිව්වහම දෙනසකේ බීජය අපේ තුල තියෙනවා. ඒකෙන් තමයි උපදින්නේ. ඉතර දෙවියන් වහන්සේගෙන් ඉපදී සිටින බැවින් පව් කරන්ට ඔහුට නුපුළුවන. ඉතින් එහෙ තත්ත්වයට එන්න පුළුවන් ඒකනේ කියන්නේ. යේසුස් වහන්සේත් කිව්වේ නුඹලාගේ ස්වර්ගික පියාණන් ශුද්ධව සිටින්නාක් මෙන් නුඹලාත් ශුද්ධව සිටපල්ලා. කිව්වද? කිව්වා. පේතරුස් කිව්වද? කිව්වා. යොහාන් කිව්වද? කිව්වා. පාවුලු කිව්වද? කිව්වා. අලුත් ගිවිසුමේ ලියපු ඔක්කොම ළම කිව්වා ඒක පුළුවන් කියලා මොකද එහෙම අය හිටියා අද මානසිකත්වයක් දාලා තියෙන එහෙම අය වෙන්න බෑ එනිසා වැඩන්නේ එනිසා ග්‍රේස් 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 එක අපිට තියෙන්නේ මෙතනට එන්න එනිසාර ඇනලයිස් කරන ලෙවල් එකේ ඉඳගෙන ඉඳලා හරියන්නේ නැහැ හාස්කම. ඒව කට්ටියක් ඉන්නවා. තව කට්ටියක් ඉන්නවා මොකද නේද? ටච් එක දීලා ඉන්නවා. ෆීල් එක අරගෙන ඉන්නවා. පොඩක් ආපස්සට මේ 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 පදේම මේ 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 පරිච්ඡේදේම සමාන. 1 යොහාන් 3 ඒ පරිච්ඡේදේම යොහන් 3 පොඩ්ඩක් ආපස්සට යන්න. දැන් බලන්න. පස්වෙනි පදේ ඉඳලා කියවන්න. 1 යොහන් 3. පවු දුරු කරන පිණිස උන්වහන්සේ ප්‍රකාශ කරනු ලැබූ බව නුඹලා දනිහුය. ආ, ඒක දන්නවා. ඔව්, හරි. කිසි පාපයක්ද උන්වහන්සේ තුල නැත. ආහා. යමෙක් උන්වහන්සේ තුල පවතීද ඔහු පව් කරන්නේ නැත. දැන් බලන්න. Whoever abides in him does not sin. හරිද? ආ, ඊට පස්සේ කියවන්නකෝ.
පෞකරණ තැනැත්තේ උන් වහන්සේ දුටුවේවත් උන් වහන්සේ ඇඳින ගත්තේවත් නැත. අන්න ප්‍රශ්නේ. පෞකරණ කෙනා දෙවියන් වහන්සේව දැකලා නැහැ. දන්නෙත් නැහැ. මේක රෝ. ලර ලක්වල් ගීතිකාවක් ගායනා කරන්නේ රෝ කියලා කියන්නේ මේ අමු අමුයේ තියෙන්නේ. මම එක දෙයක් කියන්න. මම දන්නේ මේ වගේ දේවල් ඔයාලට වෙන අයගෙන් අහන්න හොයි ලැබෙයිද කියලා. මොකද මේක ඔයාව හොලවනවා. ඔයාගේ මුළු අත්තිවාරම හොලවනවා. බයිබලේ තියෙන්නේ මේක හොඳට පෙරලලා බලන්න ඔයාගේ බයිබලේ තියනවාද කියලා මේ පදේ නැත්තම් මම නිකන් දාලා කියනවා කියලා තමයි හිතන්නේ අලුත් බයිබලයක් කියලා 1 යොහාන් 3:6 එතන ඉඳලා පහලටම කියවන්න මේ එක විතරක් එක පදයක් අරන් නෙමෙයි ඔක්කොම කියවන්න මොකද්ද කියන්නේ කියලා පව කරන කෙනා උන්වහන්සේව දැක්කෙත් නැහැ ඇඳිනගත්තෙත් නැහැ දැක්කෙත් නැහැ දැක්ක කියලා හිතාගෙන ඉන්නවා හැබැයි දැක්කේ නැහැ මම කියර පින්තූරේ දාලා පෙන්නුවේ දැක්ක කියලා හිතුවර දැක්කේ නැහැ ජෝබ් කියනවා ජෝබ් ජෝබ් ගැන දෙවියන් වහන්සේ පටන් ගන්නකොට යකාටම දෙනවා හොඳ කැරක්ටර් සර්ටිෆිකේට් එකක් ජෝබ් ගැන මොකද්ද ජෝබ් තරම් ධර්මිෂ්ඨ කෙනෙක් මේ ලෝකේ කොහෙවත් නැහැ නේද කියලා දෙවියන් වහන්සේ සාතන්ට කියනවා කොහොමද ඒක ඒ ජෝබ් අද්දකීම අරගෙන අන්තිමට දෙවියන් වහන්සේ ගැන කියනවා මෙන්න මේක මොකක්ද දන්නවද ස්වාමිනි මම ඔබ වහන්සේ ගැන අහලා තිබුණා දැන් මම ඔබ වහන්සේව දකිනවා ජෝබ් හරි විදිහට දෙවියන් වහන්සේව දැක්කේ අද්දකීමෙන් පස්සේ එතකන් එයා හිතන් හිටියා දැක්කා කියලා එයා දැක හිතකට නෑ නෑ මම අහලා තිබුණා විතරයි මං අහලා තිබුණා ඔබ වහන්සේ ගැන හැබැයි දැන් මම ඔබ වහන්සේ මගේ අස්වලින් දකිනවා අත්දැකීමෙන් පස්සේ පීඩාවෙන් පස්සේ සැලවීමෙන් පස්සේ අපි යන් දෙක කොරින්ති පොතට දෙක කොරින්ති පොතේ 4 කොලා මෙන්න මගේ සහෝදරය සහෝදරිය දෙවියන් වහන්සේ වාගේ මගෙන් බලාපොරොත්තු වෙනදී හරි එසේ මෙන්න දේව කැමැත්තේ හැටියට 4 සමන 4 11 දේ ගුරුන්ති 4 11 4 11 මක්නිසාද අපේ මරණීය වූ මාංශයෙහි යේසුස් වහන්සේගේ ජීවනයත් ප්‍රකාශ වන පිණිස ජීවත් වන්නා වූ අපි යේසුස් වහන්සේ උදෙසා නිතරම මරණයට පාවා දෙනු ලබමු. පොඩ්ඩක් ඉන්න. මේක හරියට ඔයා තේරුම් ගත්තා නම් වෙන මොකුත් ඕනේ නැහැ. මේ පදේ. මරණීය වූ මාංශය. ඔයගොල්ලෝ දන්නවා මේ මාංශය මරණීයයි. අමරණීය නෙමෙයිනේ මරණීයයි. දිරනවා. මාංශය ෆ්ලෙෂ් එක මේ ටෙන්ට් එක. ඒතර මේ මාංශයෙහි මොකද වෙන්න ඕනේ? යේසුස් වහන්සේගේ ජීවනය ප්‍රකාශ වෙන පිණිස. Life of Jesus. ජීවනය ප්‍රකාශ වෙන පිණිස ජීවත් වෙන අපි යේසුස් වහන්සේ උදෙසා නිතරම මාංශය තුල මැරෙනවා. මරණය තියෙනවා හරි ඊළඟ පදේ මෙසේ අප තුල මරණයද නුඹලා තුල ජීවනයද ක්‍රියා කරන්නේය හොඳයි ඊට පස්සේ තවද මම විශ්වාස කෙලිමි ඒ නිසා කතා කලිමි ලියා තිබෙන ලෙස ඇදහිල්ලේ එම ආත්මය ඇත්තා වූ අපිත් විශ්වාස කරමු. අහා. එබැවින් කතා කරමු. විශ්වාස කරන නිසා මොකද කරන්නේ කතා කරනවා.
හරිද? right. ඊට පස්සේ 14. මක්නිසාද ස්වාමී වූ යේසුස් වහන්සේව නැගිටේ වූ තැනත් වහන්සේ යේසුස් වහන්සේ සමග අපත් නැගිටුවා නුඹලා සමග තමන් වහන්සේ ඉදිරියේහි සිටවන බව අපි දනිමු. දැන් මොකද වෙන්නේ යේසුස් වහන්සේව නැගිටෙව්වා වූ තැනන් වහන්සේ. ඒ කවුද? ශුද්ධාත්මනන් වහන්සේ. හරිද? නුඹලා සමග අපත් නැගිටුවා. උන්වහන්සේ ඉදිරියේ තියන්ට යනවා. ඒතොර ශුද්ධාත්මනන් සමග ක්‍රියාව කරන්න යා. හරි. ඊට පස්සේ මක්නිසාද අනුග්‍රහය වැඩි දෙන කරුණ කොටගෙන අධික වී ස්තුති කිරීම දෙවයන් වහන්සේගේ තේජස සඳහා අධික වන පිණිස ඒ සියල්ල නුඹලා උදෙසා වන්නේ මේ සියල්ල වෙන්නේ අපි උදෙසා නුඹලා උදෙසා කියලා පාවුතුමා කියනට සබාවේ අපි උදෙසා හරි ඊට පස්සේ ඊළඟ පදේ මේක තමයි එන්න ඕනේ එහින් අපි ක්ලාන්ත නොවෙමු ආහා අපේ පිටත මිනිසයා ක්ෂය වෙන නුමුත් මාංශය මොකද වෙන්නේ ක්ෂය වෙනවා දිරනවා අපේ අතුල් මිනිසයා දවසින් දවස අලුත් කරනු ලබන්නේ දවසින් දවස රිනියු වෙනවා අලුත් වෙනවා කොහොමද අලුත් වෙන්නේ අර බීජයෙන් අපි උපදිනවා අලුතෙන් උපදිනවා මේ අතුලත මිනිසයා කියලා කිව්වේ සෝල් එකට අපේ ප්‍රාණය කියන කොටසට ඒකේ තමයි මම කියන කෙනා ඉන්නේ මම කියන්නේ මගේ ප්‍රාණය කියන එක සෝල් එක හැබැයි ඊළඟ පදේ දාන්න මොහොතකට පවතින අපේ සැහැල්ල වූ දුක පෙනෙන දේ නොව නොපෙනෙන දේ බලා සිටින්නාව අපට ඊතාත්ම වැඩි වශයෙන් සදාකාල තේජස් බාරයක් සාදා දෙන්නේ සාදා දෙන්නේ ය මොකද වෙන්නේ මේ පොඩකින් 17 පොඩද මොහොතකට පවතින අපේ සැහැල්ල වූ දුක ගීතේ කුත්තරනේ एक बीट अतीन निशाकोट निक मुहूर्त पावती न सहम ऐ मे पीडावतम अव दिव्यान वहां से अत स्वभाव दकीन गिणियाण अभी दिव्यान वहां से सत्र से दकीन जोब कि ජෝබ් ඉස්සල්ලා හිතුවා යා දෙවෙනසව දන්නවා කියලා. යා වෙනුවෙන් තමයි ධර්මිෂ්ඨව හිටියේ. එයා කියනවා නෑ 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 ස්වාමීනි මම ඔයාව ගැන අහලා තිබුණා. දැන් මං ඔයාව දකින්නවා. දකින්නේ කොහෙද? පීඩාවට පස්සේ. මේ affliction එක නැත්තම් මේ පීඩාව මොකද නද වෙන්නේ? ඒක ටික කාලයකට විතරයි. හැබැයි අපිට පෙනෙන දේ නෙමේ නොපෙනෙන දේ බලා සිටින අපිට මොකද වෙන්නේ සදාකාලික මහිමයක් අපිට ගේනවා සදාකාලිකයි ඒ මහිමය ඒ ග්ලෝරි එක සදාකාලිකයි ග්ලෝරි එක සදාකාලිකයි අන්න ඒක අපිට ගේන්නේ මොකද්ද අර දුක් විඳීම තුල අපි යනකොට මොකද වෙන්නේ අපිට දෙවියන් වහන්සේව දකින්න වෙනවා ඔයගොල්ලෝ දන්නවද ශුද්ධ ස්ථානය මොනවද තියෙන්නේ කියලා ශුද්ධ ස්ථානය देव मालिगावे मंको समान संकेत सोल मुन तीन अपहान रुक आगतीनो रोटी मेस आगतीनो दुम पूजासन आगतीनो हरे अभी देवियन वहां से अपे सोल के तीयन अपे सोल के तीयन बलापुर मुनादन उन वहां से गे आलोक्य आय उन वहां से गे कैम आय මොකද උන්වහන්සේගෙන් අපි ලබන පෝෂණය ඒකයි ඒ වගේම උන්වහන්සේගේ ඉදිරියේ තියෙන සම්බන්ධතාවය දූමය කියලා සංකේතවත් කරන්නේ යාඥාව ඒ වගේම වදන්නවද අපේ ෆීලිං අපේ කනේ මොකද කරන්නේ අපි අහනවා ඇස්වල මොනවද කරන්නේ දකින්නවා නාසයේ මොනවද කරන්නේ සුවඳ දානවා කටේ මොකද කරන්නේ කනවා දෙවියන් වහන්සේගේ හඬ ඇහුනහම අපේ කන් දෙකට හරිද? උන්වහන්සේ අපිට අපි ඉන්න තැන ගොඩක් සුලි සුලඟක් හරි මොනාරි ආ සුලන් තත්ත්වයක් තියෙනවා. නමුත් දෙවියන් වහන්සේ තුල අපි මොනවාද කතා කරගෙන හිටපු දේ अभी एक अवसान करना दिव्यान वहां से कथा कर लिया मे दवास इधि यदि एन थी नीडा
මේ ඉදිරියේදී අපගේ ජීවිතවලට එන්න තියෙන ඒ ටෙස්ට් එක පරීක්ෂාව දෙවියන් වහන්සේ වන්නේ යක්ෂයා වන්නේ නමුත් දෙවියන් වහන්සේ වෙන්න ඉඩ හරිනවා ඒ ඒ ඒක සමහර විට සැහැල්ලු වූ දුකක් වෙයි ඒක අපිට සදාකාලික වූ මහිමයක් ගෙන දෙනවා මම මම ඔයගලන් ඉල්ලනවා මේ මේ පරිච්ඡේදයේ තියෙන ටික දිගටම කියවන්න ඒක ඊළඟ පරිච්ඡේදයටත් යන්න ඒක කතා කරනවා මේ ටෙන්ට් එක ගැන නැත්තම් මේ අපේ මේ ශරීරය ගැන මේ පොළවේ තියෙන ශරීරය ගැන ඒ තුල අපි කොහොමද ග්‍රෝනින් නැත්තම් අපි කත් නැත්තම් කිඳිරිගාමී අපි ඉන්නේ අපි ආශා කරනවා සදාකාලික ශරීරයක් උදෙසා ඒක දෙවියන් වහන්සේ අපිට හදනවා හැබැයි ශරීරය හදන්න ඉස්සල්ලා දෙවියන් වහන්සේ අපිට ඒ දෙ දෙන්න කලින් අපේ අතුලාන්තය අපේ ඉන්වර්ඩ් මෑන් අපේ අතුලාන්ත මිනිස්යාව දිනෙන් දින උන්වහන්සේ අලුත් කරනවා ඒ අලුත් වෙන්නේ පීඩාව තුල මේ ඇෆ්ලික්ෂන් නැත්තම් මේ ඒක දුක වේදනාව වෙන්න පුළුවන් පීඩාව වෙන්න පුළුවන් මොන හරි දෙයකින් ජෝබ්ගේ ජීවිතයට ආවේ ඒක ජෝබ්ගේ ජීවිතයට ආවේ ඒක එයාගේ දරුවෝ විනාශ වුණා දේපල විනාශ වුණා අන්තිමට එයාගේ ශරීරයත් වේදනාවට ලක් වුණා හැබැයි අවසානයේ ඔහු කියනවා දෙවියන් වහන්සේ මම ඔබ ගැන අහලා තිබුණා හැබැයි මම ඔයාව දකින්නවා දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ අපේ සෝල් එක අපේ අතුලාන්ත මිනිසයා කියන මේ සෝල් එක හදාගන්න ඒකේ ශුද්ධ ස්ථානයේ තියෙන්නේ පහන් රුකයි රොටි මේසෙයි දුම් පූජාසනයයි උන්වහන්සේගේ හඬ අහලා අපි අතුලට යනකොට අපි දකින්නේ දෙවියන් වහන්සේගේ ආලෝකයයි අපි කන්නේ උන්වහන්සේගෙන් වචනයයි අපි හුස්ම ගන්නේ උන්වහන්සේගේ රෝම එක නැත්නම් උන්වහන්සේගේ සුවඳයි ඒ වගේම ඊට පස්සේ අපි හැරෙනවා ඒ දේවල් වලට අපි ආලෝකය වෙනවා අපි අන් අයට කෑම දෙන කෙනෙක් බවට පත් වෙනවා අපි යාඥා කරනවා අන් අය වෙනුවෙන් ඉස්සල අපි ඒ දේ ලබා ගන්නවා ඊට පස්සේ අපි අනිත් අයට එක දෙනවා අනේ ඒ තුල තමයි දෙවියන් වහන්සේගේ අභිමුඛය අත් දක්ින්නේ ඒ අභිමුඛය තිරෙන් එහා තිබිච්ච අභිමුඛය තිරේ උන්වහන්සේ වෙන් කරලා දැම්මා ඒතර අපි දේව අභිමුඛය තුල ඉන්නවා කියලා කියන්නේ ගොඩ නැගිල්ලක් ඇතුළට ගිහිල්ලා අපි පියවරෙන් පියවර ඉස්සරහට යනවා නෙමෙයි මේ අපේ ඇතුළාන්තයේ සිදුවෙන ක්‍රියාවලියක් ඒක සිදුවෙන්නේ අපේ ඇතුළාන්තයේ එනිසා ඒ ආත්මයන් වහන්සේට අපි ඉඩ දෙන්න අවශ්‍යයි අපේ සෝල් එක සම්පූර්ණ පාලනයට ගන්න ඊට පස්සේ ඒ හරහා ශරීරය පාලනයට ගන්න රෝම පොතේ අපිට කියනවා ආත්මයෙන් ශරීරයේ ක්‍රියා නැසනවා නම් ඔහු ජීවත් වන්නේය ආත්මයෙන් ශරීරයේ ක්‍රියා නැසනවා නම් ඔහු ජීවත් වන්නේය දෙවියන් වහන්සේ කියන්නේ ඒක. එනිසා මගේ සහෝදරය සහෝදරිය ඔබ මේ වෙනකොට සමහර විට වෙන වෙන ධර්ම අහලා ඇති. හැබැයි මේකයි සත්‍ය වූ වචනය. මේකයි ආත්මයන් වහන්සේ ඔබට උගන්වන දේ. උන් වහන්සේට ඉඩ දෙන්න ඔයාගේ ජීවිතයේ ඔයාගේ අතුලාන්තයේ ඒ තියෙන බිත්තිවල තියෙන සමහර දේවල් අයින් කරන්න, රූප අයින් කරන්න. ඒ රූපේ වාගේ මන් දන්නේ වස්තුවක් ගැන බලාපොරොත්තුවක් වෙන්න ඇති. සඵලත්වය ගැන මේ ලෝකයේ සඵලත්වය ගැන බලාපොරොත්තු වෙන්න ඇති. ඒවා රූප නමස්කාරය. ඒ වයින් කරලා දාන්න. දෙවියන් වහන්සේට පිළිකුල්. එසිකියල්ට පෙන්නුවා වගේ. ඔයාට පෙන්නයි. එනිසේ වයින් කරලා දාන්න. උන්වහන්සේට ඉඩ දෙන්න. උන්වහන්සේගේ සැබෑ වූ ආලෝකය ඔයතුල ඇති කරන්න විතරක් නෙමෙයි වාතුලින් අනිත්යට විහිදවන්න උන්වහන්සේට ඉඩ දෙන්න සැබෑ වූ රොටි වලින් නැත උන්වහන්සේගේ වචනයෙන් ඔයාව ගොඩනගන්න පෝෂණය දෙන්න එහෙම කරනකොට උන්වහන්සේ ඉදිරියේ ඔයාගේ යාඥාව සුවඳ ධූමයක් වෙන්න යනවා
ගන්න හුස්ම උන්වහන්සේගේ සම්පූර්ණ ඔයාගේ ජීවිතේ උන්වහන්සේට විතරයි උන්වහන්සේ විතරයි ඔයාගේ ජීවිතය අන්න ඒකේන පව කරන්නේ නැහැ ඒකේන ඉපදෙනවා දෙවියන් වහන්සේගේ උන්වහන්සේගේ බීජය එයා තුල තියෙනවා අන්න ඒ තලයට ඒ ස්ථානයට අපි එන්න අවශ්‍යයි අපි ආඥා කරමු ස්වාමිනේ ඔබ වහන්සේගේ සලස්ම අනර්ගයි ස්වාමිනේ ඔබ වහන්සේගේ ක්‍රියාව අනර්ගයි ස්වාමිනේ දෙව්පියනනි මෙන්න අපි ඔබ වහන්සේ ඉදිරියේ යටත් වෙනවා බාර වෙනවා ස්වාමිනේ අපේ අතුලාන්තේ අපේ ප්‍රාණය තුල අපගේ අතුල මිනිස්යා තුල ඔබ වහන්සේට පිළිකුල් වූ රූප තිබෙනවා නම් ඒ බිත්තිවල රූප තිබෙනවා නම් ඔබ වහන්සේට අකමැති දේ තියෙනවා නම් ස්වාමිනී මෙන්න අපි ඉල්ලනවා යේසුස් වහන්සේගේ ලේ වලින් මේව සෝදලා ඉවත් කරන්න සුදාත්මයන්නි අප තුල ඒ ආරම්භ කළා වූ ක්‍රියාව අවසන් කරන්න ඔබ වහන්සේගේ සලස්ම කරන පිණිස අප තුල ඔබ වහන්සේගේ ආලේපේම අපිට උගන්වමින් ගොඩ නගන්න ඒ යේසුස් වහන්සේගේ ස්වරූපයට අපගේ මාංශය තුල නැත්නම් අපගේ ශරීරය හරහා ඔබ වහන්සේගේ ධර්මිෂ්ඨ ක්‍රියා සිදු වෙන පිණිස අපගේ අතුලාන්තයේ දිනෙන් දින අලුත් කරන්න කියලා අපි ඉල්ලනවා ස්වාමිනේ. දැන් ස්වාමිනේ මෙන්න අපි ඔබ වහන්සේට යටත් වෙනවා. ඒ වගේම ස්වාමිනේ අපි සමාව ඉල්ලනවා ඔබ වහන්සේගේ අපේ අතින් සිදු වුණා වූ වැරදි වලට අපි ඔබ වහන්සේට විරුද්ධව කළා වූ සියලු පාපයට අයිතුකමට අපිට සමාව වෙන්න ස්වාමිනේ. අපි දුර්වල නිසා මෙන්න ස්වාමිනේ අපිට සමාව වෙන්න අපිට අනුකම්පා කරන්න. ඔබ වහන්සේ අකමැති දේ අපි කරනවා ස්වාමිනේ අපිට සමාව වෙන්න. නමුත් ස්වාමිනේ පව් නොකරන සෙනගක් ඔබ වහන්සේ ගොඩ නගනවා. ඒ මුල් සබාවේ වගේ ඒ මුල් සබාවේ වගේ පාපය නොකරන පිණිස අපිට ස්වාමිනී අපතුල ක්‍රියා කරන්න ශක්තිය දෙන්න ස්වාමිනී ඒ පූජාව තුල අපිට තියනා වූ පාපයට සමාව මෙන්න ස්වාමිනී අපි සිහි කරනවා ඒ උතුම් පූජාව අපි සිහි කරනවා ස්වාමිනී ස්වාමිනේ ඒ තුල අපිට දුන්නා වූ අනුග්‍රහය ගැන අපි සුතිවන්ත වෙනවා. දෙවියනනි. ඒ ලේවලින් මාව සෝදන්න. ඒ ලේවලින් මගේ අතුලාන්තේ සෝදන්න. වහන්සේ රකමැති දේ මගෙන් සෝදලා ඉවත් කරන්න ස්වාමිනේ. මෙන්න අපි සමාව ඉල්ලනවා යටත් වෙනවා. අපි කියනවා ස්වාමිනේ සමාව වෙන්න. සමාව වෙන්න ස්වාමිනේ. පාපේ නොකරන පිණිස මට ශක්තිය දෙන්න. මට හැකියාව දෙන්න ස්වාමිනේ ශරීරේ ක්‍රියා ආත්මෙන් නැසන පිණිස ආත්මනන් වහන්සේ මාතුල වැඩි වෙන්නත් මගේ ක්‍රියා අඩු වෙන්නත් සලස්වන්න ස්වාමිනේ මෙන්න අපි සිහි කරනවා මේ පූජාව ඒ කුරුසියේ පූජාව ස්වාමිනේ ඔබ වහන්සේ අපිට ඒ සහභාගීකම ලබා දුන්නා ඔබ වහන්සේ අපිට ලබා දුන්නා ස්වාමිනේ මේ අනගී අවස්ථාව ඔබ වහන්සේගේ ශරීරයටත් රුධිරයටත් සහභාගීකම් පවත්වන්න ඒ රොටි සහ කුසලානේ තුලින් ඒ නිසා ස්වාමිනී මේ දවසේ අපි සිහි කරනවා ඒ කුරුසියේ පූජාව ඔබ වහන්සේගේ ශරීරය තුවාල වුණා ඒ ශරීරයෙන් ලේ ගලා ගියා ස්වාමිනී ස්වාමිනී දා රාත්‍රියේ ඔබ වහන්සේ රොටි රැගෙන ඔබ වහන්සේ කිව්වා ස්වාමිනී ඒ රොටි වලින් සංකේතවත් වෙන්නේ රොටියෙන් සංකේතවත් වෙන්නේ ඔබ වහන්සේගේ ශරීරයේ බව තුවාල වුණ ශරීරයේ බව ස්වාමිනිය ඔබ වහන්සේගේ ශරීරය මැරුණා ස්වාමිනිය අපිත් මේ මාංශයට මැරෙනවා ස්වාමිනිය ඔබ වහන්සේ උදෙසා ජීවත් වෙන පිණිස ඔබ වහන්සේගේ ජීවනය අපේ ශරීරය තුල ප්‍රකාශ වෙන පිණිස අපි දිනපතා ඔබ වහන්සේ ඉදිරියේ ශරීරයට මැරෙනවා ස්වාමිනිය මාංශයට මිය යනවා ස්වාමිනිය මෙන්න ස්වාමිනිය මේ රොටියට ආශිර්වාද කරන්න ඒ තුලින් අපිට සිහි කරවන්න ස්වාමිනී ඔබ වහන්සේ ශරීරයට මැරුණා ස්වාමිනී මාංශයට මැරුණා ස්වාමිනී
මාංශය තුවාල වුණා. ස්වාමිනී අපව සුව කරන්න. අපිට සුවය දෙන්න. මේ රුටිට ආශිර්වාද කරන්න. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. කුරුසිය පාමුල මගේ හදවත වගු කවමිනේ අවගෙන ඔබ හට කියමි යේසුනි මා පිළිගන්න සැබවින් ඔබ කුරුසියට ගියේ මාගේ පාප නිසා සැබවින් ඔබ පහර ලැබුවේ මා සුව කරලන්නයි සැබවින් ඔබ නිහඬව ගියේ මට ඇති ප්‍රේමේ නිසායි යේසුනි යේසුනි මා පිළිගන්න ස්වාමිනී අපි සිහි කරනවා එදා රාත්‍රියේ වහන්සේ කුසලාණයක් රැගෙන ඔබ වහන්සේ කිව්වා ස්වාමිනී මේ මුද්‍රික පාණෙන් සංකේතවත් වෙන්නේ ඔබ වහන්සේගේ ශරීරයෙන් ගලා යන ශුද්ධ නිර්මල ලේ බව ස්වාමිනී එලෙවලින් ඔබ වහන්සේ ස්ථාපිත කළා වූ ගිවිසුම අපි සිහි කරනවා ස්වාමී. දෙවියනනි. මෙන්න ස්වාමිනී. ඒ ගිවිසුම තුල සදාකාලික ජීවනය ඔබ වහන්සේ අපිට ලබා දුන්න නිසා ස්තුතිවන්ත වෙන අතර ඔබ වහන්සේ උදෙසා ජීවත් වෙන්න ඒ ජීවනය අපතුලින් ප්‍රකාශ කරන පිණිස අපතුල ගොඩ නගන්න ස්වාමී. ඒ චරිතය ඒ ලක්ෂණය ස්වාමිනි මේ කුසලණයට ආශිර්වාද කරන්න යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් කුරුසිය පාමුල මගේ හදවත වගුරවමි අවගෙන ඔබහට සැබවින් ඔබ කුරුසියට ගියේ මාගේ පාප නිසායි සැබවින් ඔබ පහර ලැබුවේ මා සුව කරලන්නයි සැබවින් ඔබ නිහඬව ගියේ මට ඇති ප්‍රේමේ නිසායි යේසුනි අපි සියලු දෙනාම ඊශ්‍රායල් දේශය උදෙසා අපි යාච්ඤා කරමු එක්සිත්කමකින් හාලෙලූයා ස්වාමිනී අබ්බ පියාණනී අපි ඔබ වහන්සේ වෙත එනවා ස්වාමිනී ඔබ වහන්සේගේ ඒකපුත්‍ර වූ නාසරති යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ශුද්ධාත්මන් වහන්සේ සමග අබ්බ පියාණනී අපි ඔබ වහන්සේගේ දේශය උදෙසා යාච්ඤා කරනවා ස්වාමිනී ඒ ඊශ්‍රායල් දේශය කරුණ කොටගෙන ඔබ වහන්සේ මුළු ලෝකයේ ඉන්න සියලු ජාතීන්ට ගැළවීම ඔබ වහන්සේ නිදහස් කළා ස්වාමිනී ඒ යුදා වංශය කරුණ කොටගෙන ස්වාමිනී අපි ඔබ වහන්සේට ස්තුති ප්‍රශංසා කරනවා ස්වාමිනී ඒ වගේම ස්වාමිනී ඒ ඊශ්‍රායල් දේශයේ ස්වාමිනී ඒ හතර කොන අට කොන ස්වාමිනී ඔබ වහන්සේට බාර කරනවා ස්වාමිනී අපි මුළු ආත්මයෙන් සැබෑකමින් ඔබ වහන්සේට බාර කරනවා ස්වාමිනී මුළු ආත්මයෙන්ම ස්වාමිනී ඔබ වහන්සේගේ හස්තය යටතට ගේනවා ඒ ඊශ්‍රායල් දේශය ඔබ වහන්සේගේ හදවත ඇසේ කළුවින් ගිරියාව ප්‍රධාන අංකුරය ස්වාමිනී ඔබ වහන්සේට බාර කරනවා ස්වාමිනී ඒ වගේම ස්වාමිනී විසිර සිටින සෑම යුදෙවරුද බාර කරනවා මෙසේ අනෙක් යුදෙවරුද බාර කරනවා ස්වාමිනී මේ අවසාන කාලයේ ස්වාමිනී ඔවුන්ගේ ස්වාමිනී අවසාන අවුරුදු 7 පටන් ගන්නට ප්‍රථම ස්වාමිනී ඔවුන්ට ස්වාමිනී ස්වාමිනී එන්න තිබෙනා වූ ඒ පීඩා වලින් ස්වාමිනී ඔවුන්ව මුදව ගන්න මිස අපි ආශා කරනවා ස්වාමිනී පියාණනි මුළු ලෝකයේ පුරා ස්වාමිනී ඒ විසිර සිටින යුදෙව්වන් බොහෝ ස්වාමිනී ජාතින්ගෙන් ස්වාමිනී
පීඩාවට පත් වෙනවා ස්වාමිනී. ස්වාමිනී අපි ඔබ වහන්සේගේ හස්තය යටතට උන්ව බාර කරනවා. අනේ ස්වාමිනී ඔවුන්ව ස්වාමිනී මුදව ගන්න ආරක්ෂා කරන්න ඔබ වහන්සේගේ කැමැත්ත පරිදි ඒ ඔබ වහන්සේගේ සැලැස්ම තුලට ඔවුන්ව ඇතුල් කරගන්න පිණිස අපි යාච්ඤා කරනවා. ස්වාමිනී ඔබ වහන්සේ ස්වාමිනී ඊශ්‍රායල් දේශය ඊශ්‍රායල් ඒ ජාතිය යුදාව ජාතිය කෙරෙහි ඔබ වහන්සේ අනාගත වක්තෘවරුන් තුලින් කතා කළා වූ සෑම අනාගත වාක්‍යයක්ම එලෙසම සම්පූර්ණ වන පිණිස ඉෂ්ට සිද්ධ වන පිණිස අපි යාච්ඤා කරනවා ස්වාමිනී. ස්වාමිනී ඊශ්‍රායල් දේශයට විරුද්ධව ස්වාමිනී එන්නා වූ සතුරන් ඔබ වහන්සේගේ හස්තයට යටත් කරනවා ස්වාමිනී. ස්වාමිනී ඔබ වහන්සේ ස්වාමිනී ඔබ වහන්සේගේ සටන ස්වාමිනී ඔබ වහන්සේ ස්වාමිනී ඔවුන්ට විනිශ්චය දෙන්නේ මගේ දෙවියන් වහන්සේ ඔබ වහන්සේ ස්වාමිනී ඒ අවසානයේදී ඔබ වහන්සේ ඊශ්‍රායල් දේශය ජයග්‍රහණයට පමුණුවන නිසා ස්තුති කරනවා ස්වාමිනී. ස්වාමිනී ඔවුන්ට ඔවුන්ගේ අන්ද වූ ඇස් විවර කරන නිසා ස්තුති කරනවා ස්වාමිනී. ස්වාමිනී මෙන්න ඔබ වහන්සේගේ හස්තයට ඔවුන් මුළු මුළින් යටත් කර බාර කරනවා ස්වාමිනී. ඔබ වහන්සේගේම දරුවන් ලෙසින් ස්වාමිනී මුල්ලු අංකුරය ඔවුන් ස්වාමිනී මෙන්න හස්තයට යටත් කර බාර කර කැප කරනවා නාසරත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම නාමයෙන්. ආමෙන්. හලලුයා. එවගේම අපි ආචා කරමු අපේ ලංකා දේශයේ උදෙසා. හලලුයා. ස්වාමිනී ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා ස්වාමිනී. ජාතියක් හැටියට ඔබ වහන්සේ අපව මේ ලංකා දේශයේ ස්වාමිනී ස්ථාපිත කරලා තියෙන නිසා. එවගේම ස්වාමිනී ඔබ වහන්සේව නමස්කාර කරන්නට මේ ශ්‍රී ලංකා දේශයේ සිටිමි. ඔබ වහන්සේට නමස්කාර කරන්නට අපව කැඳවා ගත්ත නිසා ස්තුති කරනවා. ස්වාමිනී වරප්‍රසාදය අපට දුන්න නිසා ස්තුති කරනවා. නුසුදුසු අපිය සුදුසන් බවට පත් කරලා ස්වාමිනී ඔබ වහන්සේගේ භෝජනයේ සම්බන්ධතාවයට ඒ සහභාගීකමට අපව පමුණවා ගත්ත නිසා ස්තුති කරනවා. ඒ වගේම ස්වාමිනී මේ දේශය තුල ස්වාමිනී අනිකුත් අපේ සහෝදර කැල ඔබ වහන්සේට බාර කරනවා. ඔබ වහන්සේ තුල ගැළවීම ලබා තිබෙන ඒ ශුද්ධ ජීවිතයක් ගත කරන්නා වූ ඒ කුඩා රැළ ඔබ වහන්සේගේ හස්තයට යටත් කරනවා. ස්වාමිනී වගේම ස්වාමිනී අදහිල්ලෙන් වැටි සිටින්නා වූ සෑම සහෝදර සහෝදරියකම බාර කරනවා. ඔවුන්ව නැවත නගා සිටවන්න ස්වාමිනී. ඔබ වහන්සේව දකින්න පිණිස ඔබ වහන්සේගේ මාර්ගය යන පිණිස ඔවුන් මඟ පෙන්වව මැනව ස්වාමිනී. ඒ වගේම ස්වාමිනී මේ දේශයට විරුද්ධව තිබෙන සෑම අන්ධකාර බලවේග බලකොටු ඒ සාතනික බලපෑම් සියල්ල ඉවත් කරන්න ස්වාමිනී. ඔබ වහන්සේට සියල්ල කරන්න පුළුවන් ස්වාමිනී. මෙන්න ස්වාමිනී ඔබ වහන්සේගේ හස්තයේ යටතට ශ්‍රී ලංකා දේශය හතර කොන අට කොන බාර කරනවා. ස්වාමිනී ඔබ වහන්සේ අවසාන අස්වැන්න නෙලන පිණිස මේ ලංකා දේශයෙන් ඔබ වහන්සේ ආරම්භ කරන්න යන්නා වූ මහත් වූ මේ වැඩිමුරය නිසා අපි ඔබ වහන්සේට ස්තුති කරනවා. ස්වාමිනී ඔබ වහන්සේගේ ආලේපයේ බලය ගලමින් ස්වාමිනී මේ මහිමය ගලමින් මිනිසයන් ඔබ වහන්සේ වෙතට ගලන්ට සලස්වන නිසා ස්තුති කරනවා. මගේ දෙවියන් වහන්සේ මේ දේශයේ සිටිනා වූ ඔබ වහන්සේ නොදත් සියලු දෙනා ඔබ වහන්සේගේ හස්තයට බාර කරනවා. ස්වාමිනී ඔවුන්ට ගැළවීම දෙන පිණිස අපි යාච්ඤා කරනවා. ඒ වගේම ස්වාමිනී ලංකා දේශය ඇතුළු මුළු ලෝකයේ පුරා ඉන්නා වූ සෑම නොගැලවුණු ඒ ලෝකයේ ඉන්නා වූ අන්ධකාරයේ ඉන්නා වූ යක්ෂය ග්‍රහණයේ ඉන්නා වූ සෑම කෙනෙකු ඔබ වහන්සේගේ හස්තයට බාර කරනවා. ඔවුන් අද ස්වාමිනී අවසාන අස්වැන්නට ගෙනෙන්න කියලා අපි යාච්ඤාවෙන් ඉල්ලනවා. මගේ දෙවියන් වහන්සේ ඔබ වහන්සේ ප්‍රේමණීය දෙවියන් වහන්සේ ඔබ සර්වබලධාරී දෙවියන් වහන්සේ ඔබ බොහෝ අනුකම්පා සාගත දෙවියන් වහන්සේ මගේ දෙවියන් වහන්සේ ඔබගේ අනුකම්පාවෙන් ඔවුන් කැඳවා ගන්න ස්වාමිනී ඔබගේ ප්‍රේමයෙන් ඔවුන් පුරවන්න ස්වාමිනී ඔබ වහන්සේට පුළුවන් ස්වාමිනී මෙන්න ස්වාමිනී ඔබ වහන්සේට අවශ්‍යයි ස්වාමිනී ඔබ වහන්සේගේ රාජ්‍ය උසහා හඬන ගන්න මුඛ ස්වාමිනී මෙන්න අපේ මුඛ පාවිච්චි කරන්න මෙන්න අපි ඔබ වහන්සේ ඉදිරියට එනවා ස්වාමිනී ඔබ වහන්සේගේ කැමැත්ත කරන පිණිස පමණක්ම මෙන්න අපි ඔබ වහන්සේ ඉදිරියට එනවා ස්වාමිනී ස්වාමිනී අපේ කැමැත්ත පහ වේවා ස්වාමිනී අපේ කැමැත්ත නැති වේවා ඔබ වහන්සේගේ කැමැත්ත පමණක් අපේ ජීවිතවල ස්ථිර කරන්න ස්වාමිනී ස්වාමිනී ඔබ වහන්සේ නොමැතිව අපිට කිසිවක් නැහැ ස්වාමිනී මගේ දෙවියන් වහන්සේ මේ මුළු ලෝකයේ ඉන්න හැම මිනිස්සෙකුටම සරණහා පිහිට ඔබ වහන්සේ පමණයි මෙන්න ස්වාමිනී ඔබගේ කරුණාවෙන් පුරවා ඔවුන්ට ස්වාමිනී ගැළවීම දීලා ස්වාමිනී ඒ අවසාන අස්වැන්නලට ඇතුල් වෙන්න දීලා ස්වාමිනී ඔබ වහන්සේ එන දවසේදී නැවත ස්වාමිනී අපගේ ඒ නිවස කරා යන්නට අනුග්‍රහය දුන මැනව ස්වාමිනී මෙන්න ඔබ වහන්සේගේ හස්තයට අපි යටත් කර බාර කරනවා නාසරති යේෂුව හමිසියස් වහන්සේගේ නාමයෙන් ආමෙන්. හලලුයා. ස්වාමිනී වගේම ස්වාමිනී අද දවසේ ස්වාමිනී සතුටු සිතින් ස්වාමිනී ඔබ වහන්සේගේ රාජ්‍යයට එගෙනාවා වූ සෑම දීමනාවක් ඔබ වහන්සේට බාර කරනවා ස්වාමිනී සතුටු සිතින් දෙන්නාට ඔබ වහන්සේ ආශිර්වාද කරනවා මෙන්න ස්වාමිනී ඔබ වහන්සේගේ හස්තයට සියල්ල බාර කර කැප කරනවා පිළිගෙන ආශිර්වාද කරන සේක්වා
නාසරත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. පුත්‍රයන්ගේ අනුග්‍රහයත් ආත්මයන්ගේ සහභාගීකමත් උන්වහන්සේගේ ඊම දක්වා අප සියල්ලන් සමග වේවා. ආමෙන්. හොඳයි අපි හෙට දවසෙත් කතා බහ එක්ක රාත්‍රියට මුණ ගැහෙනවා. එතකන් සිරු දෙනාට ජෙසුස් පිටයි.